යි බුවන් ආදරණීය ධයාපර දූදරුවනි අදරනි ඩියුකේශන් නාලිකාව තුලින් සඩිේදන වර්ග පිළිබඳ සාකච්ඡාව තමයි අපි පහුගිය සතිවල වැඩසටැන් වලින් කළේ එති අපේ දූදරුවෝ ඉතාම වුවමනාවෙන් කැමැත්තෙන් අපේ පාඩම්මාලාව සමඟ සම්බන්ධ වෙන බව අප දක්වන ප්‍රතිචාර වලින් පැහැදිලි වෙනවා. එතකොට අපි ජනසංනිවේදනය කියන සනිිවේදන වර්ගය තමයි අවසානයට සාකච්ඡක් කළේ ජනසං්‍යවේදනය කිෙන වර්ගේ සාකච්ඡා කරනමත් එක්කම පුතේ. ඕගොල්ල පුංචි බලාපොරොත්තුවකින් ඉන්නව මන්දන්නවා ජනසනිවේදන ආකෘතියක් තියෙනවනි. මේ ජනසන්්‍යවේදන ආකෘතිය පිළිබඳදිගෙන ගන්න ඉතා මෝනෑකමින් ඔබ ඉන්න බවමන්දන්න. එතකට ගුරුවරෙක් විදිහට ජනසනිවේදන ආකෘතිය ගැන පැහැදිලි කරලා දීම මගේ යුතුකමක් වගහීමක් විශේෂයෙන්ම ගොඩාක්වෙලාවට දරුවන්ට ප්‍රශ්න පැනනගිෙන මාතෘකාවක් තමයි. ජනසන්නිවෙතන ආකෘති පාඩම. එතකොට ඔබ දන්නවා මේ මොකක් ගැනද කියන්න හදන්න කියලා ඔබ කියනවා හබ් ආකෘතිය කියලා හෙමනැත්තං අපි කියනවා H UB ආකෘතිය කියලා මේ ජනසන් නිවෙතන ආකෘතිය ගැන තමයි අද දවස අපි මුල් වෙලාවේ ඔබත් සමඟ සාකච්චා කරන්න. පුතේ ඕනමදේක ආකෘතියක් තියෙන්නේ ඒ අදාලකාරණය හොඳට පැහැදලි කර ගන්න. හොඳට තේරුම් ගන්න. එතකොට අපේ ද දරුවන්ට ආකෘතියක් ඉගැන්වට පස්සේ. දන්න දේ තියනදත් පැහැදිලි ේට පැදිල්ලා යනවන ගුරුවරෙක්දට අපියා සාර්ථක වෙනවා. එහින්ද මම උත්සාහ කරන ඔබට ජනස්‍යවේදනය කියන්නේ මොකදද කියලා තේරුම් ගණ්ඩ. ඉදිරිපත් කරල දන මේ ජනසන්වතන ආකෘතිය බොහොම ලස්සන්ට පැදිලි කරන්න. ජනසනිවදන නාකෘතිය තුලින් අපිවාට පැහැදිලි කරන්න හදන්නේ. ගිය සතිවල අපි ඔබ ඔයාට ගන්නපු ජනසංනිවේදනය කියෙන සංවදන වර්ගය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියෙන කාරණයම තමයි. ඒකෘති තුලින් ඔයාට දැන හතුරගන්න පුළුවන් වෙනවා. ජනමාධ්‍ය තුළ වැඩ සිදුවෙන ආකාරය ටිකක් වෙනස්. එක ොහොමදේ වැඩ සිදවෙන්න කියෙන කාරණේ ඔයා අහවබෝධ කරගන්න පුළුවන් වෙන. ඉතිං ඔයා රැදිලයින්න අපිත් එක් එෝ ආකෘතියනත්තන් ඔබේ වචනින් ෙන නම් හබ්බාකෘතියගෙන තමයි අද දවසේ මේ විශේෂ වැඩසටහන මුල්න වෙලාවේ අපි සාකච්ා කරන්න. ආකෘතිය කියන නම හවුණ ගමන් සමහර වෙලාවට ඇඩ්වාන්ස් ලෙවල් කරන දරු ටිකක් මේකට බයවෙනව ඇතිගැන්වෙනවා. එහම බයක් ඇතිගැන්මක් ඇතික වෙන්න එපා ඇතිකර ගන්න එපාපුතේ. ඉතාම ලස්සන්ට පැහැදිලිව එච ආකෘතිය මෙතරින්ගි හාට ම පැහැදි කරලා දෙනවා. එහෙමනං අද දවසේ උසස් පෙල සංනිවේධනය හා මාධ්‍යයනය විශය තුළ එචබ ආකෘතිය එමට ජන සංවිවධ ආකෘතිය පිළිඳව තමයි අපි සාකච්ඡා කරන්නේ ඔබ සම්බන්ධ වෙන්න. අපිත් සමඟ මේ වැඩ සටහර සමඟ සටිමත ආකෘති කියලකව හම අපට තියෙන ආකෘතිය පපුතේ ඔබ දන්නවා H ආකෘතිය තමයි අපට තියෙන්න්නේ ආකෘතිය තමයි අපිට සාකච්ඡා කරන්න තින් H ආකෘතිය ගැන මකක්ද පුතේ එමට හබාකෘතිය කියල කියන හබාකෘතිය ගැන මකදපු ජනසන්්‍යවේදනය යනු කුමක් දයි විද්‍යාත්මක විසේසධ්ඥමය පැහැදිලි කිරීමක් සඳහා ඉදිරිපත් කරලා තියෙන ආකෘතිය තමයි HචBී ආකෘතිය කලක. ඕක නොමේ Hූය කිය නම හැදිල තියෙන්නේ කොමද කියලා. අපි කලින් දවසේ වැඩසරහණ කතා කළ හබට් අංගුරේට් බෝන් කියන තුන් දෙනා තමයි මේ ආකෘතිය ඉදිරිපත් කලති. මේ ජනසංනිවන ආකෘතිය ඉදිරිපත් කලති. අපි බලමු දුවේ පුතේ මේ ආකෘතිය ගැන බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු තියෙනවා එතරම් හොඳ පැහැදිලිකිරීම් දරුවන්ට ලැබේෙන් නැති තත්වයෙකුත් තියනෝව මේ ආකෘතිය ගැන එහින් අපි විසිස්ටයිුරේෙන් මේ ඔබට පහැදිලි කළ දෙන්න. මේ තියනෙ පුතේ මං අර කිව විදියට H UB කියන තුන එකතු වෙලා හබ ආකෘතියගෙනක නිර්මාණ වෙලා තින ආකාරය ඔබ තිරේ දක්කින බො පැදිලි. රේල්ඩන් හයිබඩ් කියල කියන්න පුතේ එක් විසේ සධ්්‍යෙක් රේ එල්ඩන් හයිබට් හෙවත් හැබඩ් කියලත් අපි නවා එයාගේ එච්චකුර තමයි අපි මේආකෘතිය මුල්ලකුට ටරන්තන් ඉවසේ ඩොනල්ලා රංගුරේට් කියන විසේ සධ්ඥාගේ ඩොනල්ලා රංගුරේට් කියෙන විසේ සධ්ඥාගේ යූ අකුට තමයි පුතේ අපි මෙතන අරන්තයන් මේ බලන් ඉලා ටෝමස් බෝන් කියන විසේ සධ්ඥාගේ තෝමස් ට බෝන් කියන විේ සධ්ඥාගේ වී අකුර තමයි පුතේ අප අරගෙන තිය. මෙන්න මේ විදිහට මේ විසේ සඥ්ඥතුන් දෙනාගේ මුල් අකුරු තුනාරගෙන තමයි එචචූබී ආකෘතිය එමන මේ ඔබ දකින හබ්බාකෘතිය කෙනෙක අපි අරගෙන තියෙන්. මේ විද්වතුන් තිදෙන ජනස ්‍යවේධනය කියන්නේ මොකක්ද කියලා බොහොම ලස්සන්ට පැහැදිලිකර පආකාරය තමයි එච්චූප ආාකෘතියෙන් සාකච්ඡා කරයි අපි බලමු. දෙන් ගොඩක්වෙලාවට නසංන්නිවේදනය කියනෙක ගත්තාහම ජනස්‍යිවේදනයේදී එච්චූබි ආකෘතිය තුළින් විස්සර කරන්න හදන්නේ. ජනසනිිවේදන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන ආකාරය. ජනසනිිවේදන ක්‍රියාවලිය ක්‍රියාත්මගෙන ආකාරය එච්චූබි ආකෘතිය සොරක් අපි මෙහෙම අධ්‍යයනය කරමු. දැන් ඔයා මෙහෙම සංකීර්ණ රූපයක් දකිනවනේ. ඒ ඔබ ලස්සන්ට දකින්නේ එ්ූි ආකෘතිය රූප සටහන මේක මැද ඔයාට පේනම සනිිවේදකයෝ ඉන්නම ඕන්නන් අපිට මේ මූලිකාං ගොක්කම වෙන වෙනම පැහැදිලි කර ගන්න පොළුව. දැන් ඔයා හොඳරම දන්නවා ජනසනිිවේදනය කියෙන වර්ගේ ස්‍යිවේදකයෝ කොයිගේද ජනසංනිවේදනයේ ස්‍යවේදකය වෘතියමය සනිිවේදකයෝ එතට මේ ඉන්න වෘතියම මේ සනිිවේදකයෝ හරි දැන් නැවත ඔන්න රූප සටහ මම න ඔයත් රපසටහන පලෝ කරන්න අඟපට පෙන්න්නන්න. මෙන්න සනිිවේදකයෝ කේත මගින් මෙන සනිිවේදකයෝ කේත මගින් දොරටපාලකයෝ හරහා ජනමාධ්‍ය හරහා න්‍යාමණිය සිදුවමින් පෙරහණ ඔස්සේ ග්‍රාහක සේෂත්‍ර හරහා ඔවුන්ට බලපෑමක් සිදු කිරීම සඳහ සංනිවේද නිදිරිපත් කරන. මේ තියෙන්න්නේ පුතේ සංනිිවේදකයා සන්දේශයක් යොදාගන්න. ජනමාධ්‍ය තුළින් ග්‍රහකගත කරනකොට. ඒ ක්‍රියාවලිය සිදුවෙන හෙටි. සඩිවේදකයෝ කේත බවට පත් කරනවා තමන්ගේ සන්දේශය ඔබ දන්නවා. ඉ පස දොටුපාලකයෝ මැදිහත් වෙනවා දොටුපාලකයෝ සන්දේශ සීම කරනවා. ඉඩ පස්සේ ජනමාධ්‍ය තුළින් ජනමාධ්‍ය හරහා ග්‍රාහකගත කරනකොට නයාමනයක් පෙරහණු ක්‍රියාත්මක වීමක් සිදුවෙනවා. ඊට පස්සෙ තමයි ග්‍රාහකය වෙත. සන්දේශය යොම් වෙන්නේ ඊට පස්සේ තමයි ග්‍රහක ඇතුළ බලපෑමක් සිදුවෙන් පැහදලීද හරි. දැන් පුතේ ජනසනිවේදනය කියන ක්‍රියාවලිය. එහි මූලිකාංග ඔස්සේ සිදුව නාකාරය තමයි මේච්චියූභ ආකෘතියෙන් පැහැදිලි කරයි. දැන් ඔයාට ස්‍යවේද නාකෘතිකී ලත්වයෙනවන පාඩමක් සංනිවේදන නාකෘතිවලින් අපි උගන්නන්නේ සාමාන්‍ය සරල සංනිවේදනය සිදුවෙන්නේ කොහොමද කියෙන කාර. හැබැයි ජනසන්නිවේදනාකෘතියෙන් එච්ච උපියාකෘතියෙන් උගන්නන්නේ. ජනසනිවේදනය සිදුවෙන වෙනස්සා කාරය. දැන් සාමාන්‍ය සං්‍යවේධනය දොට පාලක ඉන්නවද නෑන දැන් මම ඔයාට පෞද්ගලෙකව මුණගැහිලා මොනොෝහරි කියනකොට අතර් මැදිෙක් මේ සන්දේශ ක්‍රියාවලිය පාලනය කරනවද. නෑන ඔයාගේ අම්මයි ඔයයි කතා කර කරනන්නකොට ෙදර වරුහරි යයා කිය නො පරක්ෂාර කර බලබල නියාමනය කරර පාලනය කර කර දම්මට කියන්නේ. එහෙම අතර මැදියෝනෑයි. ඒ වනාට පුතේ ජනසන්නිිවේදනය එබඳු අතර මැදෝ ඉන්නවා. ජනසනිිවේදන ක්‍රියාවලිය මූලිකාංග සාමාන්‍ය සරල ස්‍යිවෙදනයේ මූලිකාංගවලට වඩා වෙනස් අන්නේ වෙනස තමයි අපි එච්චිුබියාකුට ඉංගි කරගන්නයි. අපි බලමු මේ බලන්න? දොට පාලකෝ කෙලා ජාතියක්කි නොමේ. ඔට එක පෙන්න්නනං විශේෂ කරල දොරටු පාලකයෝ. අපි ඊලකට මේ ආකෘති මේ මූලිකාග වෙන වෙන ිග ගන්නවන පපුතේ එතකො මංඟගොට පැලි කරන්න. සාමාන්‍ය සන්න්‍යවේදනයේ ොට පාලක ක ජාතියක්ක් න ජන සංනිවේදන ඉන්නවා. අන්න තොකොට මේක වෙනස්සේනවා. ඊලකට බලන්නකෝ නියාමකයෝ පෙරහනු මේ බලන්නම නයාාමකයෝ. පෙරහනු මේ කොහෙද පුතේ සාමාන්‍ය සංයධනයන. රෙර යාාවගන සන්දශ පරන්නේෙන් පෙරහු කියැන මනාධිකිලම කියල දෙන්න. නි්‍යයාමකයෝ ඉඳලලා මැදිහත්තයේ නෑන සාමාන්‍ය සංනිවේදනයේද. ඒනම් ජනසං්‍යවේදනය වෙනස්පුතේ මේ චචියබ ආකෘතියෙන් ජනසනිවේදන ක්‍රියාවලේ සිදුව ආකාරය තමයි මේ පැහැදිලි කරන්න. හොඳට අවධානයම කරන්න හැම තැනකිින්ම හොඳට මේ බදු ආකෘතියක් ඉගෙනගන්න ඔබට අවස්ථාව ලැබෙන් නැතිවෙන්න පුළුවන්. හරි එඉනකතේ ඔබ මේ දකිනෝ ප්‍රතිපෝෂණ කියලමේ බල ප්‍රතිපෝෂණ කියලා. නි කියන ෆඩබැක් කියලා. සාමාන්‍යයෙන් පුතේ ජනස්‍යිවේදනයේදී ප්‍රතිපෝෂණ කියන ජාතිය අඩුවයි කියලනේ අපි කියන්න නෑ අපි කියනවා ජනසවදනය ප්‍රතිපෝෂණ සීමිතහා ප්‍රමාධිත ස්වරූපයෙන් තියෙනවා කියලා. ඒ හින්දාම අඩු හින්දම මීට කලින් විසේ සධ්ඥයෝ ජනමාධ්‍ය ක්‍රියාවලිය ඇතුළේ ප්‍රතිපෝෂණ ගැන කතා කරන්න එච්චර අවධනයම ගල්ල නෑ. මේ තුන් දෙනා තමයි අපේ විශෂය තුළේ මුල් වරට කවුද මේ තුන් දෙෙන හැබට් අංගුරේට් බෝන් කියන විසේ සඥ තුන් දෙෙන. මේ තුන් දෙනා තමයි මුල්වරට අපේ විය ජනසංනිවේදනය තුළ දැක්වෙන ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය නියමට පැහැදිලි කළේ අපි අද ඉදිරියේදී මේ පැහැදිලි කිරීම් අධ්‍යයනය කරනවා. ඊලකට බලන්නකපුත මේ අන්තර්ගතය මාධ්‍ය සන්දය සන්තර්ගතයමේ සන්දේශවල අන්තර්ගතය. ඒ අන්තර්ගතය තුළ විකෘතිය සහ ගෝෂාව සිදු වෙන ආකාරය. ඔබ දන්නවා නොයිස් කියල ජාතියක් තිෙන්නේෙ පුතේ අපේ මමුූිකාංගවල අපි ගෙන ගත්තේ නොයිස් කියලා ජාතිය. අපි කිය නෝ බාධක කියලනේ සන්නිවෙදන බාධක කියලමේ බාධක ක්‍රියාත්මක වෙන හැට්ටි. අපේ දරුවෝ හොඳටම දන්නවා ජනසනිිවේදනය වගේ වර්ගයකට ගියහම පුතේ බාදක වැඩි ඇයි. ආක්ෂණිකඋ පහරණ භාවිත කරනවා පිරිසක් එකුතු වෙලා කරන්නේ ග්‍රාහකය දුරස්තව ගෙවල්ලලඉන්නේ සිවතකැයින්නේ මැදිරියේ තුළේ එතකට බාධක වැඩි. එහෙනම් ජනසනිිවේදනය ඇතුළේ සිදුවෙන විකෘතිවීම් වෙනස්කම් ගෝෂාවන් පිළි බඳවත් මේ රූපය මේ චිත්‍රය, මේ විග්‍රහය ලස්සනට පැහැදිලි කරනමු. එච්චූපිය ආකෘතිය. ඉලවට මේ බලන්ටිකක් අමුතු වෙනස්සේවමේ මාධ්‍යවිස්ථාරණය. ඔබ සාමාන්‍ය සනිිවේදනයේදී කිසි දවසක නොවසන නොදකිනේවා. මාධ්‍යවිස්ථාරණය. මේ වගේ සංකල්ප ස ජනසනිිවේධනය ීන වර්ගය ඇතුළේ සවිශේෂව තියෙනු. ඒම නම්පුතේ බලන්නක අපි පොදුවේ මේ කතා කළ එච්චි උප්‍යාකෘතියේ මූලික රූපය අරගෙන. ජනසන්නිවේදනය ක්‍රියාත්මක වනාකාරය. ෘතිය සනිිවේදකයෝ කේ ොපයෝගී කර ගනිමින්. ජනමාධ්‍යයට සන්දේශ නිකුත් කරනවා. තමන්ට ඕනෑම සන්දේශයක් මාධ්‍ය තුළින්දාන්න බැහැ. දොරටපාලකෝ කියලා විශේෂ කණ්ඩායමක් මේ සන්දේශ පරීක්ෂා කරනවා. ඊට පස්සේ න්‍යාමනය ඊට පස්සේ පෙරහනු ඔන්න ග්‍රාහකඇළන්ට සන්දේශ අවසානයට එනවා. ඒ ග්‍රාහක ඇතුළට එන සන්දේශවලට ග්‍රාහකයා බලපෑමට ලක්වෙලා ඔහවේ තමන්ට ලැබිච්ච ප්‍රමාණයට ප්‍රතිපෝෂණ දක්වන. ජ සන්නනිවේදනය තුළ මධ්‍ය විස්ථාණය කියලා විශේෂි අවධාරිත බලයක්්‍යෝ දලා මාධ්‍ය කරුව යම්යම්දේවල් සමාජකත කරනවා. එතකොට මාධ්‍ය ක්‍රියාකාරීත්තය සිදුවෙන්නේ සෙසු සාමාන්‍ය සන්නිවෙතන ක්‍රියාකාරීත්්‍යයට හත්පසිං වෙනස්ේෙදිහට. අන් න්නේේටික තමයි අපි අධදවසේ මින්නිදිරයට සාකච්ඡා කරන්න. එමනන්දේපොතේ, දනය හා මාධ්‍යත්්‍යනය උසස් පෙළ විිෂධාරාවේ සනිිවේදන වර්ගවල ජනසන්නිවේදනය කන වර්ගය හමුවන ජනස්‍යවධන ආකෘතිය තමයි අද දවස අපේ මාතෘකාව අපි බලමු. ජනසනිිවේදනය මංගඔපට නැවත කියන්නේටිකක් වෙනස් විදිහකට සිදුවෙන්. ආකෘතිය තුළ දැක්වෙන ජනසන්නිවේදන මෝලිකාංග සන්නවේදකයෝ ේටර්ස් කියේල අපි කියේන සන්නි වේදකයෝ ඉන්නවා අනි වාර්යම ජනසනිිවේදනය තුළ. ඒ ඉන්න සවේදකයෝ ටිකක් වෙනස්කිිලා ොයා දන්නවන. කෞදපුතේ සන්නිේදකය විදිහට ඉන්නේ ජනසනිවේදනය තුළල. ඔයාට අපි ගිය සතිය පාඩමේද කියලදුන්න. ජනසනිවේදධනය තුළ සනිිවේදකයෝ විදිහට ඉන්න පුතේ වෘර්තීය සනිවේදකයෝ. නේ ජනසංනිවේදනය තුළ සිවේදකයෝ විදිහට ඉන්න අපි කියනුම අයගොල්ලන්ට. වෘර්තීය සන්නිවේදකයෝ කියලා. ෘතිිකයෝ ඉන්නේ. ෘතිය සවේදකයෝ ගැන කවුති කියලම පැහැදිලි කළ. ඊළඟට පුතේ ජනසංනිවේදනයේදී එච්චූබ ආකෘතිය පැහැදිලි කරනවා. කේත භාවිත කරමින් තමයි මේ සං්‍යිවේදනය සිදුවෙන්. අපි කියනවා. ඕනම සං්‍යිවේදනයකද සන්නිවේදකය තමන්ගේ සිතුවිලි යාකල්පා අදහස් කේත බවට පත් කරනවා ේතනයේ සිදු කිරීම සඳහ. මොකද ග්‍රාහකයලඟට යවන්න බෑ කේත වලට දාන්න ඇැතුව. අපි මේ ක්‍රියාවලියයට කියනවා සනිිවේතනයේදී ආකේත කර නය කියලා මතකයිනේ ආකේත කර නය කියන. එන ආකේත කරණයේ දිකරන්නේ අපි මේ සන්දේශ කේත බවට පත් කරනවා ඇයි පුතේ කේත බවට පත් කරන්නේ නැත්තං ග්‍රාහකගත කරන්න බෑ ඒකයි ඒමට ොදු පාලක ගේ් කීපස් ලා කියලා කියන ඒ අපි බලමින් යන්නේ H UB කෘතිය තුළ හමුවන මූලි කාංග ටික. ඔන්න අපට තවත් අලුත් මූලිකාංගයක් හම්බෙනවා ගේට් කීපස්ලා කියලා. ඇතන් දොරට පාලකෝ කියලා. ඊටින් ඔයා දන්නන අනිවාර්ම ජනසන්නිවේදන ඉන්නවනේ නමාද්‍යය ජනමාධ්‍ය තුළින් මේක සිදුුවන්නේ පත්තර රේඩියෝටව කියන ජනමාද්‍ය තුළින් තමයි අනිවාර්ම ජනසනිවෙදනි ක්‍රාත්මක වන්න ඒනම් එතන අපට පේනවාකෘතිය තුළ? දාන මමුිංග මෙතන තරක් ඔපට මන්දක්ල තියනවා. සන්නි වේදකයෝ, කේත දොඩටු පාලකෝ ජනමාධ්‍යය. ඊළකට මෙආකෘතිය ඔතනිංගිවරවෙෙන් නෑනිපති මෙයාකෘතිය ටිකක් මූලිකාංගා අනුව සංකීර්ණයි. බලන්න මෙතන තවත් මූලිකාංග ගොඩක් තියෙනවා මෙයාකෘතිය තුළ මොන ගහෙන් කෞද්ද මොනවාදේ. නයාාමකයෝ රෙගුලේටර්ස් කියල කියනු. පෙරහු පිල්ටර්ස් කියලා කියනු. ඒකට ඕනම සංධිවධන ග්‍රහකයෝනන් අපි හඳුරනවා ඉර ප සිදුවන බලපෑම ඉරපස ප්‍රතිපෝෂණ ඉටපස මාධ්‍ය විකෘතිය සගෝෂාව ඉරපස මාධ්‍යි විස්ථාරණය. නැවත වතාවක් බලමු න්‍යාමකයෝ. සාමාන්‍ය පුතේ න්‍යාමකයෝ කියන්නේ. සංනිිවේදන ක්‍රියාවලිය පාලනය කරනයිනි. න්‍යාමකය ෝකේ ලකි කියන්නේ. සනිිවේදන ක්‍රියාවලිය පාලනය කරණය. ජනසන්නිවේදන ක්‍රියාවලියපුතේ පාලනයෙන් තොරව. ඉභාගාතය ඕන විදිහකට කරන්න බෑනිි. න ඇයි වගකිවයුතු වැඩක්නෙපපුතේ මුළු රටම සංදේශ නිරාවරණය වෙනවා. පුොළු රටේම මිනිසු බලග ඉන්නවා. සන්දේශය පොදයි ජනමාධ්‍ය කියන්නේ සමාජායතන ඒට ලොකු වගකීම් තියනවා. ඒනම් ස්‍යවදධනය සාමාන්‍ය මට්ටමින් සිදු වෙන. එක පාලනය කරනවා. ඒක තමයි ්‍යයාමනය කියන්නේ අපි බලමු. එලට පෙරහනු ෆිල්ට. දැන් ග්‍රහකෝ ඉන්නවන පුතේ. ඒ ග්‍රහකයන්ට ඔළුවක් තියෙනවාන මොලයක් තියෙනවා නේ ඒ ග්‍රහකයන්ට දැන් අපි සන්නවෙද ගැ ගන්න රාහකන්ට නම් සාක්සරතාවඇත්තු ගන්නනවා. මීඩියයා ලිට්‍රසිව ගන්න නවා. එතකොට ඒ ලිට්‍රසි එක් ඔළුවක් එ දැනුමක් එ අවබෝධයක් එක්ක තමයි. TVීව ඉස්සරහා රේටියෝ එක ඉස්සරහා ග්‍රාහකය වාඩිවෙන්. එතකොට ඒ ගොල්ලෝ ඒගොල්න්ගේ දැනුමෙන් අවබෝධයෙන් අදැකීමෙන්. සන්දේශ පෙරනවා පෙරාගන්නවා හොඳේව පාවිච්චි කරනවා අනිත්‍යෝ ප්‍රතික්ෂේප කරනවා. ඒවගේ අදහසකින් තමයිපොතේ පෙරහනු කියනෙ එක අප පි භාවිත කර. එලකට ග්‍රාහකයෝ. ඔයා දන්නවා ජනසධිවේද නඉන්න ග්‍රාහකයෝ මොවගේද. අපි න අදෘශ්‍යයි විවිධයි විෂමයි මහා ගොඩක්කින්නවා. අන්න ඒ ග්‍රාහකයෝ ගැන තමයි හබට් අංගුරේට් බෝන්් කියන විසේෂ ස්ඥතුන් දෙනා. මන්ගේ H UBකෘතියෙන් පැහැදිලි කරන්න. අපි එකින් එක අද දවසේ ඊළඟ කාලයේදී මේ මූලිකාංග ලස්සනට පැහැදිලි කරගන්නවා. ඉළඟට බලපෑම්. ඔයා දන්නවා. දන්නත්තං ඔයා අවබෝධ කරගන්න ඕනම ස්‍යවදන අවස්ථාවකට තියනවා අරමුණක් අවසාන ඉලක්කයක් ඒ බලපෑම කියනෙක්. ඒමන ජනසන්්‍යවේදනය බලපෑම ඉතාම තීරනාත්මකයි. හරිම ප්‍රබලයි වැඩි අන්න ඒ ජනසන්නිවේදනය බලපෑම එච්චූබි විග්‍රහ කරනවා තමන්ගේ ආකෘතියමගේ. බලපෑම කියන්නීම කතපුති ග්‍රහකයා තුළ සන්දේශය හරහා සිදුකරන වෙනස පරිවර්තනය අපි බලමු TVීවී බැලුවහම ළමයි වෙනස්සෙනව නේද. රේඩියෝ ඇහවාම පත්තර ගේව්වාහම පොත්කව්වාහම ජන ජීවිත වෙනස් වනවා. මිනිස් වෙනස්සනෝ ළමයි වෙනස්සනවා බලපෑ. මේ ප්‍රතිපෝෂණ ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනිි මොකද දෙ එච්චූවී ආකෘතිය ප්‍රතිපෝෂණ ගැන ඉතා විශිස්ටයිුරින් කතා කරනවා. මං ඔබට කලින් කිව්ව ජනසනිවේදනයේ ප්‍රතිපෝෂණ ගැනට කලින් විසේ සධ්ඥයෝ එතරම් මොඳ පැහැදිලි කිරීමක් කරන්නේ නෑ. ඒකට හේතුව ජනසංනිවේදනයේ ජනමාධ්‍යය රජු ප්‍රතිපෝෂණ අඩුයි පුතේ ෂනික ප්‍රතිපෝෂණ අඩුයි තියනඒවත් සීමිතයින්නේේ දැන් අපිනිගන් සරලෝගමු. Tීව එක බලන හැම කෙනෙක්ම TීවKේ නිවේදකනිවේදිකාවන්ට වැඩසටහන් ගැන අදහස් දක්වන්නේ අන්න ෑන පුතේනේ. ප්‍රායෝගික වේවැඩේ කරන්නත් තමාරුවයිනි මිනිස්සු ඉන්න එක වල් වල සන්නනිවේදක ඉන්න මැතිරී වලන. එතකොට දුරස්ථයිනේ අයින්ද්‍රිය මුණගහෙන්නඇති හින්දා ප්‍රතිපෝෂණ ක්වන්න අආමාරුවයි. ැල් පතක ලා ැපල් කරලා ඒවල්ලා එමනට මැදිරියයට කොල් එකක් දීලා ඔය වගේ වැඩක් කරන්න පුළුවන්. න නමුතිති සීමමිතයි. ඒවගේම ප්‍රමාධිතයි. හැබැයි මේච්චූභ්‍යාකෘතිය විග්‍රහ කරනවා. ජල තටාකයකට දාන ගලක්. දියරැලි නංව නං නංවනංව ගිහිල්ලා හතරදි බාගෙට රැලි නංවලා ආපහු රැලි මැදට එකුතු වෙන්නාක්සේ. ජනමාධ්‍යෙන් සන්දේශ. සමාජගත කළහම සමාජයපුරා රැලිදැරිරැල්ලරි ගිහිල්ලා. ආපහු සඳිවේදකයාවෙත, සන්දේශවෙත, මාධ්‍යවෙත ෆීඩ් බැක්කෙන ආකාරය ජලතරංගමෙන් ක්‍රියා කරනවා කියලා එච්චූපියාකෘතිය ලස්සන්ට පැහැදිලි කරනු. එනවට මාධ්‍ය විකෘතිය සහ ගෝෂාව. දහවෙනි කරුණු විදිහයට ගත්තොත් මාධ්‍ය විකෘතිය සහගෝෂාව පුතේ. ජනසන් නිවේදනයේදී මංඔපට කලිනුත්කිව්වා විකෘතිවීම්, ගෝෂා මතුවීම් වැඩී ඇයි. තාක්ෂලි උපකරණ භාවිත කරනවා තාක්ෂණික දෝෂෙන්න්න පුළුව. එතකොට ගෝෂාවන් මතු වෙන. ඒ වගේම සන්දේශ ක්‍රියාවලිය සංකීර්ණ එක.ඒ සංකීර්ණ සංනිවේදන ක්‍රියාවලිය තුළේ විකෘතිවීම් සිදුවෙන්න පුළුවන්. අපි ගත්තොත් නිවේදකයා. චජන උචාර්යරන කො විකෘති වෙන්න පුලුව. ග්‍රහකයා තුරෑඇතයින්ද සන්දේශ ග්‍රහණය කරන කොට විකෘති වෙන්න පුලුව. Tව කේනම් අපේතු තිරයේ මොනොහරි පෙන්න්නනකොට විකෘති වෙන්න පුළුවන්. මේ අද විදිහට ජනසනිවේදනය තුළ ජනමාධ්‍ය තුළ විකෘතිවීම් රාශයක්ක්තියන බව එච්චිවවිියකෘතිය පැහැදිි කරවා. පුතේ අපි මේ විකෘතිවීම් ගෝෂ අදුරනගන්න්නේියයි ජනස්‍යවදනයේ සාර්ථක කරන්නන. ඒද. අපිට ඕනි සාර්ථක ස්‍යේදනයක්න හරි. එවට මාධ්‍ය විස්ථාරණය. දැන් ඔයාට මාධ්‍ය විස්ථාරණය කියන කරුණ නං ටිකක් අනුහුරුයි ඉගනගත්තයෙන් නඇති දරුව සමහරලාවට මේක දන්නේ නෑ. පොතේ මාධ්‍ය විස්ථාරණය මීඩිය ඇපලිකේෂන් කියලපි මේකට කියනවා. එච්චිව ්‍යාකෘතිය විග්‍රහ කරනවා. ජනසනිවේදන ක්‍රියාවලිය ඇතුලේ ජනමාධ්‍යකරුවා. නැවත කියන්නම් ජනසංනිවේදන ක්‍රියාවලිය ඇතුළේ ජනමාධ්‍යකරුවා. මාධ්‍යවිස්ථාරණය කරනවා එම සදශ මාධ්‍ය ස්ථාර්ණමයාකාරයට ඉදිරිපත් කරලා තබයි සමාජගත කරයි. එතකොට අප ඒකට කියනවා. සන්නි වේදකයා මාධ්‍ය ශක්‍යතා යොදාගෙන අවධාරිත බලයක් යොදාගෙන සන්දේශ විශරුවා හරිනවා කියලා. එතොර මේ මූලිකාංග සියල්ල ගැන අපි එකින් එක පැහැදලි කරනවා ඉතාම ලස්සනට ඒ පැහැදිලි කිරීම සමඟ ඔබ සම්බන්ධ වෙන්න එතකොට මේ මූලිකාන්ගේ කොළහා එච්චියුප්‍යාකෘතිය විග්‍රහ කරණාආකාරය මං ඔබට කියල දෙනවා. හරි. එ ොරදුුවේ පුතේ අපි මේ කතා කරමින් ඉන්නේ. හැබට් අංගුරේට් බෝන් කියන තුන් දෙෙන ජනසනිවේදනය කියන වර්ගෙයට අදාලා ඉදිරිපත් කල තියෙන ජනසන්නිවේදනාකෘතිය ගැන. මේ ජනසනිිවේදනාකෘතිය මූලිකාංගය කොළහක් තියෙන. ඒ මූලිකාංග කොළහෙන් පළවෙනි මූලිකාංගය සන්නවේදකයෝගේ ලපිකේෙනන. සන්නිවේදකයෝ. පුතේ ඕනම සනිවේදන ක්‍රියාවලියයක් ආරම්භ කරන්නේ සනිවේදකයෝනි නේද මුෘතියමය සනිවේදකයෝ තමයි ජනමාධ්‍ය තුළින්. ඔන්න පුතේ එච්චිප ආාකෘතිය පැහැදිලි කරන සනිේදකෝ කියන කවුද කියල බල. ජන සනිවේදන ක්‍රියාවක නිරතවන, පුද්ගලයින් කෞද පොතේච්චූ පියාකෘතියන නු සංනිවේදකයෝගැෙන්. ජනසනිවේදන ක්‍රියාවක නිරතවන සනිවේදකයෝ, ජනසනිවේදකයෝ. අපි කියවා ජනමාධ්‍යකරුවෝ කියලා. උදාහරණ ගත්තොත් අපි ගමු නිවේදකයෙක් වැඩසටාන් නිශ්පාදකවරෙක් වාර්තාකරුවෙක් ලේකකයෙක් පුවත් පත් සංස්කාරකවරයක් මේ සියලු දෙනා ජනමාධ්‍ය තුළ සංනිවේදකෝ කියකිීම. එච්චු ්‍යාකෘතියට අනුව ස්‍යවේදකයෝ කමියුනිිකේටස් ල කියලා ගැන කාර්ද පුති ජනස්‍යිවේදන ක්‍රියාවක නිර්ථවන පුද්ගලයින් මේ ජනස්‍යිවේදන ක්‍රියාවක නිර්ථවන පුද්ගලයි ජනසනිිවේදන ක්‍රියාවක නිර්ථවන පුද්ගලයි ඒගොල්ලන්ට තමයි ස්‍යිවේදකයෝ කියලා කිය ඒගොලන්ට තමයි සනිවේදකයෝ කියලා කිය ජනසවේදන ක්‍රියාවක නිර්වන පුද්ගල. ි කියන පතේ ගොලන්ට ජනමාධ්‍යකරුව කියලනේ ෘතිය සන්නිවේදකයෝ ගන්. එතකොට එචපයාාකෘතිය කියනවා ජනමාධ්‍ය තුළ ඉන්නේ සනිිවේදකයෝ. ඒගල ජනසනිවේදන ක්‍රාව කන තවන පුද්ගලයෝ කියලා. හරි. එඒකොට වේ පුතේ අපිඩැම්මේ ආාරමින් ඉන්න. එ ආකෘතියේ මූලි කාාගේ කොළ හගැන්. එචු යාාකෘතියේ මුලිකාන්ගේ කොහ ගැනතාාගරන කොට සංනිිවේදකයෝ කියන්නේ. රම්ක තම මූලිකාංගය පළවිණයට හම්ුවන මූලිකාංගය සන්නි වේදකයා කියලකයන්නේ ජන සවිිවෙදන ක්‍රියාව කළරත වන පුද්ගලින් කලපිකෙන්. එච්චූබි ආකෘතිය ගැන කතා කරමින් ඉන්නකොට දේ පුතේ සන්නි වේදකයෝ ගෙන් තමයි ආකෘතිය පටන්ගන්න. ො සංන්නවේද කියවනේ ඕන න්නිවේදන ක්‍රියාවලයක් මෙහවන්නේ වැඩ ස්ටාර්් කරන්න සන්නනිවද කිය නේ දර අප එච්චුව ආාකෘතියේයට අන සනිවේදක කිය ලකිව කාටද ජන සනිිවේදන ක්‍රියාවක නිර්මන පුදගලයෝ ජනමාධ්‍යකරුව කියලපි කි්වා. ඊළඟට පති මේ සනිවේදකයෝ කේත තමයි සකස් කරන්නේ. ඊළට එච්චවවි ආකෘතිය මුළිකාන්ගේ කේත කෝඩ් කියලපි කියයන්. ඕනම සංනිවේදන ක්‍රියාවලියකදී. කේත බවට සන්දේශය පත් කරන්න ඕනේ. බලමු ච්ු ියාකෘතියොහොඳද මේ කේත ඉරිපත් කලලා තියන්නෙ කියෙලා මෙන්න මේ තමයි ගොල්ලන්ගේ ර්ථතනය බල නොනට සංනිවේදනය සඳහා යොදාගනු ලබන සංකේත පද්ධතිය. එනම් කේත කියනමනාද පුතේ කේත කියන්න පුතේ සංකේත සංනිවේධන ක්‍රියාවලිය සඳහා යොදාගන්න සංකේත පද්ධතියට තමයි කේත කියලා කියයි. සංකේත. එනම් කේත කියන මනාද? කේත කියන්නේ පුතේ ඉතාම සර්ලව කියනවනම් සංකේත සිම්බල් කියලා අප කියන්නේ කෝඩ් කියල කියනවනේ එතුට ඇයි පුතේ ජනස්‍යවේදනයේදී අපි කේත පාවිච්චි කරන්නේ ඕනම සනිවේදන වර්ගයකදී සනිිවේදකයා සොකය සන්දේශය ග්‍රහක ගත කරන්නේ කේත බවට පත් කරලා. ජනසනිවදන අප රූපවාහිනය කියලා රූප ශබ්ද මෙවතමයි කේත. ගුවනිතු ේනක් ශබ්ද පුවත්වතේනං චායාරූපකුරු වර්ණ මෙව තමයි සංකේත. එහනම් සංනිවේදකයා කේත තමයි ග්‍රාහකය වෙත ඉදිරිපත් කර. එනම් දෙවැනි මූලිකාන්ගේ කේතලය සබිට හඳුර ගන්න පුළුවන්. අපි බලම්පුතේ ඊළඟට දොරටු පාලකයෝ. දැන් ඔයාගෙන් එච්චූපිය කෘති ොට පාකෝ ගැත් විාග ප්‍රශනහන්න පුුව ඒ අමතර නසන්නිවේදනය තුළ ක්‍රාත්මක වෙන දොරට පාලකයෝ ගැන ප්‍රශ් නහන පුළුවන්. දැ ඉස්සර කාලේ රජවාසලන දොටු පාලකෝ හිටන දොටු පාලකයෝ ො කළේ රජතුමා බෙන්ඩන ඕනම කෙනෙකුට ජාලිකට අඇන්නදු නෑන රජතුමාම් බෙන්ඩනය පරක්ෂා කරලා රජතුමා කියපුයි කැමති අයි වයව්වා නිත් අයිවෙලියට දැම්ම. එත දොරට අවහිර කලා පාලනය කලා මේ සංකල්පේ තමයි ජනමාද්‍යයට ඇල් ති මහද සංකල්. ජනමාධ්‍යයට එන හැම තොරතුරක්ම. ජනමාධ්‍යයට එන හැම කුණු ගොඩක්ම ජනමාධ්‍යන් ඉදිරිපත් කරනවද. නෑ. ඇයි නෑ කියන්නේ. එක පත්තිින් පුේ ප්‍රෘතියහම කියනකොට වෙලාවමදිනී ඇතොට සන්දේශ තොරන්න වෙනවනනි. එතකොට තේරීමක් පාලනයක් කරන්න වෙනවා. අන්නේ තේරීම පාලනයේ තමයි. දොරටු පාලනය කිය. දැන් අපි තුම් මෙම දෙරන නිවස් මැදිරරියට නියවස් ොඩක් වෙනවා. ඒවුනාට යම් සීමිත කාලයයක් තුළ වැදගත් ප්‍රවෘ්තිිටික තෝරගෙන අනිත්‍යේ ටක විසිකරලදාන න අයිං කරලදාන ඕනේ න මේක කරන්න දොටටු පාලනයේදී. දැක් මෙහෙමනේ. රූපවාහින යම් තොරතුරක් දානකොට. නීතියට පටහිදයක් ගියොත්තේම චැල් එකට විරුද්ධව නඩු වැටෙනවා එතකට පාලනයක් අවශ්‍යහිනපුතනෙ කාලය පිළිබඳ ප්‍රශ්නය, නීතිය පිළිබඳ ප්‍රශ්නය ඊළඟට අපිගමු. චැනල් එකක් පවත්තගෙන යනකොට ඒ චැනල් එකේ අයිතිකරුවා හෝ ඒ අදා ටීම් එකේ මතයක් මතවාදයක් අදහසක් තියෙනවන්. ඒ අදහස මතවාදය පටහෙනිි දේවල් මාධ්‍ය තුළින් පලකරන්න නේ නිසාමාන්‍ය එතකට මේ වගේ පාලනයයක් කරන්න තමයි පපුතේ දොඩ්ට පාලනය ක්‍රාත්මක වින්. එචB තුන් දෙනා කියනවා ජනසනිවේදනය තුළ මූලිකාංගයක් විදිහට දොරට පාලකයෝ ඉන්නවා කියලා. යා දීලා තිය සංස්කාර්කවරු වනි අය තමයි දොල්ටු පාලකෝ කියලා කියන්න.ඒ බල. සංස්කාර්කවරු වනියාය. දැංවන්න මාධ්‍යායතනයට එනවා සන්දේශ. ඒනකොට ඒවා පරීක්ෂා කරලා දිග වැඩි ඉනම් කෙටි කරලා කපල කොටලා. නේද අනවශ්‍ය ශබද්ද වචන කුුණවාර පහෙමතිඉන්න පුළුවන් ොයිස් කට්වලහෙම ඒවට බීප් බ්ද දාලා නේද. සමහර විශ්ුවල් වල අවුල්ලේවතියන්න පුළුව කොටු දාලා කපලා ඔය වගේ වැට තමයි ොට්ට පාලනෙද සිදුවෙන්. එතකොට අපි හිතමදැන් කිසියම් තොරතුරක මුළු වාර්තාකරවා විසින් යොම කරතින සියල් ගන්න නෑනේ නිවස්සකට යම්ඒින් කොටසක් වැදගත් කොටසක් පුට ලගන් ඉතුර කොටසයින් කරන්න ඕ මේ බලන් සංන්නිවේතනය කරන්නේ කුමක්ද. ඔබ බවදදා නයොම කරන්න බෝඩ්ඩ එකට සන්නිවේදනය කරන්නේ කුමක්ද කවද තීරණය කරන්න සනිිවේදනය කරන්නේ කුමක් ද කියන එක පුතේ තීරණය කරන්නේ දොරට පාලකයා ඒ සනිිවේදනය කරන්නේ කසේද සැරට කියනවද සැර බාල කරලා කියනවද මුලට කියනවද මැදට අගගට කියනවාද කියෙ එක තීරණය කරන්නේ දොටට පාලකයා පැති තැම් ප්‍රවෘතියක් කියම කියනකොට පට ඔන්නන්ගේ ෞෘතියටටිය හංගන්න පුළුවන්ගේකෝහ ඇයි ප්‍රෝෘතිය ප්‍රධන ප ෘතිවට ගන්න ොටික් මැද් අගස්සේ වගේ කියන්න පුළුවන එමන තං ඉදිරිපාත්රන ට නද ටිකක් සැරට තදට කියන්න පුළුව නැත්තං නෝමල් කියන්න පුළුවන්නේ ඒව තීරණය කරන්න පුතේ දොටට පාලකම සනිවේදනය කරන්නේ කෙසේදයන්න දොටට පාලකයා ගේ කියීපතමයි තීරණය කරන්න එච්චි ්‍යාකෘතිය ඉතාම ලස්සන්ට පහැදලි කරනු. ඒන පතුතේ දොට පාලක කියන්න කවද. ජනමාධ්‍ය තුළ තීන්දු තීරණ ගන්නාය. මේගොල්ලො ඉන්නේ ජනමාධ්‍යවේදීන්ට ඉහලින්ද පහලෙන්ද. පුතේ තන්දු තීර ගන්න න ඉහළෙින්ඉන්න පේනෙ. සාමාන්‍ය වැඩසරහන් නිෂ්පාධකයක් අධ්‍යක්ෂවරයෙක් නිවේදකයක්, නිවේදිකාවක් සංස්කාරකය වරයකුට වඩා දොරට පාලකයා කියන්නේ චැනල් එකක එමනත්තං මාධ්‍යයතනයක ටිකක් ඉහල තනතුරක් බලයක් තියෙන එකක් අරමම කිව්වයව පාලනයක කරන්න පුුවන් පුදගල. විධ නාිකාවල වි නම්තියන ොපපුතේ දැ ගොල් මාධ්‍ය අතනක කියලා කෞද ොටු පාලක කියලා හොයින්නපා මේ දොරටු පාලකයාගේ භූමිකා විටු කරන. සමහර වෙලාවට අපිත අපිතුම අධ්‍යක්ෂවරයෙක්න එයාට යම් වෙන නිල්ල නමක් තියනෙනවා. එමනත්තන් අපිම ප්‍රෘති සංස්කාර කොයිගේ වෙන නමක් තියනවා හැබැයි කරන්නේ දොටටු පාල වැඩි. පැහදරේනේ හරි මේ සංකල්පය මේ මූලිකාන්ගේ තමයි ඒ ඔබට මගේ විදිහයට පැදිලික් කලින් හරි. එඒඟ අපි බලමුපුතේ තවත් දොටු පාල සංකල්පය මොලිකාංගයක් තමයි ජනමාධ්‍යය. ඔයා හොදාාකාරෝම දන්නවා. ජනසනිිවේදනය කියන වර්ග ක්‍රියාත්මක වෙන්නේ ජනමාධ්‍ය උපයෝගී කරගෙන නෙ අපි කිව්වන කලිනුත් නසන්නිවේදනය කියන වර්ගදිීත් කිවන ජනමාධ්‍ය කියන්නේ මොනෝද කියලා තමයි එච්චි උපියාකෘතිය මේ පැහැදිලි කරන. අපි බලමු ජනතාව එමගින් බලාපොරොත්තු වන කාර්යන් එටු කිරීමහිලා. නිර්මාණය වූ සමාජායතන පුතේ මෙන්න මෙතන වැදගත් කරුණක් තියෙනවා මෙන්න මේක හොඳට හිතට ගන්න සමාජ ආයතන කියනෙක් ඒ ගැන අපි හොඳර කතා කරන්න ඕනේ ඒ ගැන එච්චූබි කතා කරලා තියෙනවා පුතේ ජනමාධ්‍යකට හුදු ජනමාධ්‍යය ක්‍රියාවලිය කරලා අත බේරගන්න අත පිහද ගන්න බේරන්න බෑ ඇයි ජනමාධ්‍යයක් කියලා කියන්න පුතේ සමාජායතනයක් ඒ කියන්නේ සමාජයඉන්න මිනිස්සු ජනමාධ්‍යයකං බලාපොරොත්තු වෙන යම් යම් සේවාවල්තියනවා.ට දැක් තොරතුරු සම්පාධනය වගේකට යන්නකෝ අධ්‍යාපනය වගේකට යන්නකෝ ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන ප්‍රමුඛ කාරයන්න මේවා. එතකොට සමාජායතනයක් කියලා කියන්නේ පුතේ දැන් අපි ගමුකෝ පොලිසිය යුදාහමුදාව අධිකරන පද්ධතිය පාසල් පද්ධතිය ඒ ඔක්කොම සමාජායතන මේ සමාජයට යම් මෙෙයක් සේවයක් කරන වගකීතු ආයතනකිෙන අදහස. එහ නම් පුතේ TV. ජනැල්වලට රේඩියෝ ජනල්වලට මේ රටේ ජාතික පුවත්වත්වලට සමාජ වගකීමක්තියෙන. ඒ සමාජ වගකීමෙන් බැහැර වෙන්න බැෑ කියන එක තමයි. හබට් අංගුරේට් බෝන් කියනතුන් දෙෙන එB කියන ජනස්‍යවතනාකෘතින් උගන්නන්. හුදු යාාන්ත්‍රික ක්‍රියාවලියයක් අපිතරක් නෙවෙයි ජනසංනිවේදනය කෙළගයන්. ජනසංනිවේදනයකි ව්වාම ජනමාධ්‍යයක්, න්ත්‍රටික් උපකරණ ටික් විතරක් නෙවෙයි කියන එක තමයි මේ පැහැදිලිව කියන්න. පැහැදලීද හරි. අපි වලමු ජනතාව එමගින් බලාපොරොත්තු වන කාර්යන් නිටුකිරීම හිලා නිර්මාණය වූ සමාජායතන. ඉළන්ට පැහැදිලිවබෝධ කරගන්න හුදු යාන්ත්‍රික ක්‍රියාවලියයක් පමණක් නොවේ. යන්ත්‍ර සූත්‍ර තාක්ෂණය විතරක් නෙවෙයි පුතේ සමාජය වෙනුවෙන් මහ විශාල මෙහෙයක් එකටු කළයතු. සමාජ ආයතනයක් කියල තමයි ජනමාධ්‍යර්ථකතනය කරන්න. දැන් ජනමාධ්‍යකර වූ ජනමාධ්‍ය ආයතන ආයතන හිමිකරුවෝ. මේවා හොඳද ඒට අවබෝධ කරගන්න ඕනේ මේ විසේසාඥ්ඥෝගේ අදහස් ජනමාධ්‍යික කියන්නේ. ඒගොල්ගේ පෞද්ගලික දෙයක් කියල හිතරවට වඩා. මේවා සමාජය වෙනුවෙන් යම් යම් දේවල් කරන වැඩ කරන යුතුගම් වගකීම් තියන එම අයතන කිය එක තමයි අවධාරණය කරන්නේ. එච්චූබ ආකෘතිය අලුත් අදහසක් පැහදිල නේද. ඊනකට අපි ගමුපුතේ ඊළඟමූලිකාන්ගේ නයාමකයෝ. න්‍යයාමකෝ කියලා කිව්හ අපි රෙගියුලටර්ස් කියල කියනු න. දෙැකුේ ගෑස් ලිපෙත්ති නේ රෙගියලේටර් නේදඒ රෙගියලේට ැකිින් මොකද කරන්නන්නේ ගෑස් අඩු වැඩි කරලා ගාන්ට හදල දෙන කරන්නේ පාලනයක් තමයි කරන්න. ඒ නම්පුතේ ජනමාධ්‍යත් ඉන්නවා රෙගියුලේටස් තියනවා න්‍යාමකයෝ ඉන්නවා අන්නේ ගොල්ලොත් පාලනයක් තමයි කරන්න. අපි වලම ඒ ගොල්ො කර පාලනය ොකද. මාධ්‍ය කටයුතුහා සම්බන්ධ වූ මාධ්‍ය කටයුතුහා සම්බන්ධ වූ. එවා පාලනය කර නායතන හා පුද්ගලයෝය ඔන්න පුතේ වච්චනය න්‍යාමකයෝ කිව්ව ගමන් ඔයා හිතරගන්න පාලනය කියන වචනය තමායි අතිශ්‍යය වැදගත්වෙන්. එනම් රෙගියවුලේටර් සේමනත්තන් න්‍යාමකයෝ කියන්නේ මාධ්‍ය පාලනය කරන්න නොමේ න්‍යාමකයෝ කියන්නේ කෞදපුතේ මාධ්‍ය පාලනය කරන්න. ධ්‍ය පාලනය කළ යුතු යිද. තැල් ලෝකයේ වැඩිම්ම හඬනගන්න මාධ්‍ය පාලනය එපා කියලා. මාධ්‍යර නිදහස ඕනි කියලා තමයි මුළු ලෝකෙම හඬක්තින්. ඒත්කොට එහෙමතිගේ ද්‍ය අපි කියනවා මාධ්‍යපාලනය කරන්න ඕනි කියලා එචූපී කියන විසෙන් ස්ඥුතුන් දෙදරගෙනවා මාධ්‍ය පාලනය කරන්න ඕනි කියලා. පුතේ මෙහමන ඕනම දේකට ඕනට වඩා වල්බූරු නිදහසක් දන්නොත් ඒක ඇති වැඩක් වෙන්නේ නෙෙේ තැන් අපි කලින්කිව මාධ්‍යික න සමාජායතන කියලන් සමාජායතනවලින් සමාජීය සේවයන් වැඩ ගන්නනං. නේද ඒවා යම් පාලනයකින් පෞත්තගන යන්නන්නේ එපේ. බලන්න මාධ්‍ය කටයුතුහා සම්බන්ධ වූ.ඒවා පාලනය කරන නායතන හා පුද්ගලය ෝය. එනන් ්‍යයාමකයෝ කියන්නේ කවුද මාධ්‍ය කටිතුහා සම්බන්ධ වූ. ඒවා පාලනය කරන. ආයතනහා පුද්ගලයෝ. රිජුවම මාධ්‍යායතනහා සම්බන්ධ නැති බාහිරායතනහා පුද්ගලයෝ. පුතේ නිියාමකයෝ දොරටපාලකෝොන්ට වඩා වෙනස්. ඔන්න වෙනස් වෙන එක කරුණක් අල්ලගන්න. දොරට පාලකයෝ ඉන්න කොහෙද මාධ්‍යායතන ඇතුළෙමයි මධ්‍යයතන තුළමයි. නියාමකයෝ ඉන්නේ මාධ්‍යායතනවලින් පිටස්තරව මාධ්‍යායතන වලට සම්බන්ධ නෑ අයි. මේ බලන්න උදාහරණ උසාවිී දැන් උසාාව තියන්නේ මාධ්‍යායතන තුළ නෙවෙයි නේද පුොතේ උසාාවිය තියෙන්නේ බාහිර සමාජයි. රාජ්‍ය කොමිසන් සභාවගේ වතියෙන්නේ මාධ්‍යයතන තුළ නෙවෙයිනේ එලිය සමාජනයනෙ එතකොට පුතේ මෙතර කියීනවා දැන්වී මායතනත් මාධ්‍යනයාමනයක් සිදුකරනවා කියලා බලන්න. දැන්වී මාර්තනත් මාධ්‍යනයාාමනයක් සිදුකරනවා කියලා කියනෝ අපි මේයිකින් එක බලන්නවොන්. මේ තිනෙ උදාහරණ පුතේ උසාවිී ස රජ්‍ය කොමිසන් සබා දැන්වීම ආයතර වගේවා න්‍යාමකින්ට උදාහර අපි බලමු මේ කොහොම සිදුවෙන්නේ කියලා දැන්පුතේ උසාාවියක නීතියකට පටහැනිව මාධ්‍යයතනකට කිසිවක් මාධ්‍ය තුලින් පළගරන්න බෑ ඒනම් අපි තු ඔන්න මැතිවරණ කාලේ සමහර සමර මැතිවරණ නීති තුළ තියෙනවා උසාවි නියෝග තියෙනවා සමහර සහර දේවල් මාධ්‍ය තුළින් දන්න බැෑ කිය ඔයා දන්නවා මැතිවරණයට තැය ගානක් තියෙනකොට මැතිවරණ ප්‍රචාණය මාධ්‍ය තුළ දහනක්. ඔන්න එකට මාධ්‍යිය කටතු නයාමණය කරන්නේ කවද. ඇතිවරණ කොමසාරිස්සෝ උසාවිහෝනේ අන්නේයට අපි නොනයාම කියෝ කියලා. ඊළඟරපුතේ සමහර වෙලාවට රටේ පවතින නීතියනුව සමහර දේවල් මාධ්‍ය තුළින්දන්න බෑ. නේ අපිතුම් මේම ඔන්න ජනවාර්ගි ගැටුම් ඇැතිවෙන කාරය ප්‍රකාශ මාධ්‍ය තුළලින් කරන්න . ඔන්නේ එතකොට උසාව්‍ය තීරණය කරනවා එබඳ දේ නොකළයුතුයි කියලා අන්න්‍යව නි්‍යයාමනය. පැහදිලීද රාජ්‍ය සේවා කොමිසම කියනවා රජයේ සේවකව සම්බන්ධව යම් යම් දේවල් රජයේ සේවකඔන්ට මාධ්‍යතුළ ටැවිල්ලා අදහස් දක්වනකොට සිහිමාවන් තිෙනු. ආයතන සංග්‍රහය කලෙක් තියනවා ඒ ආයතන සංග්‍රහය තියනවා ආයතර ප්‍රධානයගෙන් අහලමිස මාධ්‍යතුව සන්ද ශිල්පත් කරන්න බෑ කියලා. ඔන්න එතකොට නයාමනයනේ ඒ නීති අනපනත් විධ ආයතන විසින් තමයි මේ මාධ්‍ය නයාමණය සිදු කරයි. පැහදරේද හරි එමන න්‍යාමකෝ ගැන ඔබට යම් දලා දහසක් තියනු. ඊළමට අපි බලමුපුතේ මේක ඇතුළේ අපට තියනවා මූලිකාංග කීපයක්. ඒ අතරේ පෙරහනු කිය වහම එකටිකක් විශේෂ මූලිකාන්ගයක්. ෆිල්ටර්ස් කියල වහම පෙරහනුවලින් මොකදද පෙරන්නේෙන වතුර ටික, හද පිරිසිදුවට ගන්න අපද්‍රව ටික පෙරලා අයිකරණය කරන අපි සාමාන්්‍යින් පෙරහනුවක් කියා. ඉතිංපුතේ ජනමා්‍ය පෙරහනු කියන්නේ ඒ වගේ වැඩක් තමයි. H.Bහැබට් අංගුරේට් බෝන් කියන විසේ සජ්‍යතුන් දෙෙන ජනසන්්‍යවේදනාකෘතියද පැහැත්ලි කරනවා පෙරහනු කියලා ජාතියක් ජනමාධ්‍ය තුළ ක්‍රියාත්මක වෙනවා කියෙන කාරණ. අපි බලමු සන්දේශ අවබෝධයට ගීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට මතක තබා ගැනීමට ග්‍රහකින් යොදාගනු ලබන ඔවුන් සතු අධදැකීම් පසුතලය පුතේ මෙතන එක එල්ලේ ඔබ අල්ලගන්න ඕනේ වචනය තමයි පෙරහනු කියලා කියන්නේ අදදකීම් පසු තලය. අදදකීම් තියෙන්නේ කාටද පුතේ අදදැකීම් තියෙන්නේ ග්‍රහකයින්ට. ඒනම් පෙරහනු තියෙන්නේ කවුරුළඟද පෙරහනු භාවිත කරන්නේ කවුරුඟද කද. ග්‍රහකයා පුතේ ඇත්තටම ජනමාධ්‍යෙන් සියල්ල පෙරලා අපිට හොඳම දේ දීයි කියලා හිතන් නමාරුවයිනේ. නේද. ජනමාධ්‍යයෙන් ඕන තරන් මේ සමාජට ඕන්න තිේවදෙනවනේ. ජනමාධ්‍යයෙන් ඕන තරං. මේ සමාජයේ ළමයි වගේ අයට අහිතකර දේවල් දෙනවන. එතකොට ඒව පෙරන්න අපි ළඟ තමයි මේ පෙරහනුතියා ගන්න ඕනිේ. දොටටු පාලනය මාධ්‍ය තුළ තියෙනවා ඒකෙන් ඒගොල්ලො පෙරෙනවා. නිාමනේ සමාජය තුළ තියෙනවා ඒකනුත් පෙරෙනවා හැබැයි අපි ළඟත් පෙරහනු තියාගන්න ඕනි. අපේ පෙරහනු මොනවද අපේ අදදකී. ටී කොන් කරනකොට අපි දන්නවා අපි දැනගන්න ඕනේ මේ පෝග්‍රෑම් එක අපිට වැඩත් තියෙනවද හොඳයිද අපි විනාස කරණ එකක්ද හොඳ එකක්ද කියලා. අන්නයි අදකයිෙන් පසු තලේ තමයි පුතේ එච්චූ ්‍යාකෘතිය පෙරහනු කියලවිස්තර කරන්න. ඒනම් පෙරහනු තියෙන්නේෙ කාලගත ජනසනිවේදනේ විවිධ විෂම ග්‍රහකෝළග. ග්‍රහකව පරහණුුවලින් මකොත කරන්න. තමන් වෙත ඕනෑම ලැබෙන සන්දේශයක් පිළිගන්නෑ මේ බලන්න සමහරේවා පිළිගන්නවා. මේ සමහරයවා පිළිගන්නවා තමන්ට කැලපෙනවනක් හොඳයි නම්. මේ බලන්න සමහරයෝ ප්‍රතික්ෂේප කරනවාම මේ සමහරයෝ ප්‍රතික්ෂේප කරනවා. හැමයි එකක්ම භාරගත්තොත් ඒද පාවිශාල විනාසයක් වෙනු. වැදගත්තයෝ මතක තබාගන්න ඕොමේ අපිට වැදගත්රු මත තබාගන්න. මේ ආදී දේවල් සියල්ල කරන්න පුොතේ අත්දැකීම් පස්තලයෙන් අන්නේ එක තමයි එචූභියාකෘතියම මේ පහැදිලි කරන්න. එහෙනම් ජනසන්නිවේදන ආකෘති අතර ජනසන්නිවේදන ආකෘතියක් හමුවෙනවා H UB කියලා ඒආකෘතිය තමයි පොතේ අපේ ඒලෙවල් මීඩියා විෂ් නිදේශේ තුළ තියෙන්නේ ඒක පෙරහනු කියනම් එක් මූලිකාංගයක් තමයි අපිදැ සාකච්ඡා කරමින් ඉන්නේ අපි කතා කලා සංනිවේදකයෝ කේත නේද. ඉට පස්සේ ග්‍රාහකයෝ ඒආද විදිහයට කතා කරමින් ආපු එකේ පෙරහනු කියලා කියන්නේ දොරඩු පාලනයට න්‍යාමනයට වඩා වෙනස් එෙච්ච සනිිවේදනයේ ජනසනිවේදන ග්‍රාහකවත තියෙන යම් අධදැකීම් ප්‍රමාණයක්. මේ අධ්‍යැකීම් ඔළුුව තියෙන්නේ මොලඒ දැනුම විදිහටනේ එකතු වෙලා තියෙනවා ඒකෙන් පෙරලා අපි වැදගත්තේවා ගන්නවා නොවැදගත් සන්දේශ. ග්‍රාහකය වන අපි විශයන් අපිට වැඩක් නැත්තම් ප්‍රතික්ෂයප කරනවා මෙන්න මේක තමයි පතේ පෙරහු භාවිතය කියල කියන්. හරි එච්චූබි ආකෘතිය තම ඉදිරියට මේක පැහැදිලි කරනවා. ජනස්‍යවේදන ඉන්න ග්‍රාහකයෝ ගැන කියන ග්‍රාහකෝ. ඒ ග්‍රාහකයෝ විශ්ම ජාතීයයි ඉතා විශාලයකන එක නොහඳුරන දුරස්ථ පිරිසකගේ එකතුවක් කියල කියීම. පුතේ අපි දන්නවන ජනසවේතන ඉ ග්‍රහකයෝ ගැන කවද ජනසන්නිවේතන න්න ග්‍රාහකයෝ දැගන ජනසන්නිවේතනය ඉන්නවා දැන් පත්තරේනං ඉන්න පාටකයා කියලා කෙනෙ. නේද. රේඩියෝඒකේ නං ඉන්නවා ශ්‍රාවකයා කියල ග්‍රාහකි. ඒ එක මාධ්‍ය වර්ගේ වෙනස් එෙන කොට කියන නම පොඩ්ඩක් වෙනස්සනවා. නේ මුද්‍රිත මාධ්‍ය ඉන්න පාඨකයා. ගුවන් තුලේ ශ්‍රාවකයා රපවා අහින අපි න ප්‍රේක්ෂකයා කියලන ප්‍රේක්ෂකයා. නව මාත්‍ය වගේ තැනකර යනකොට පරිශීල්ලකයා කිය න මේ සියලු දෙනට පොදුවේ කිය ග්‍රාහකයෝ කියන්න. එතකො එච්චූබි ආකෘතිය ජනස්‍යවේදනය තුළ සිටින ග්‍රාහකෝන්ගේ ස්භාවය ඉතාම ලස්සන්ට පැහැදිලි කරනු. ඔයා ජනසං්‍යවේදනය කෙන වර්ගය නිට කලින් සත ඉගෙනගත්තන අපේ වැඩසට හනක් තුළින්. ඒක නොබලපු අඉන්නවන අදර නඩිුකේශන් බ නාලිකාේ ඔබට දැංුණත්ේ බලාගන්න පුළුවන්. එතොරේ කිය අපි බොහොම පැහැදිලිව මේ එච්චුි ආකෘතිය උගන්නපු ජනසන්්‍යවේතන නිර්වචනය ඉගැන්නුවනේ. ඒ නිර්වචනය තුළලාත්. ජනසනිවේදනය තුළ ඉන්න මෙන්න මේ කියන ග්‍රාහකයෝ ගැන පැහැදිලිව කතා කරනු බලන්න පුතේ ජනසන්්‍යවෙතනනි ග්‍රහකයෝ දිය පොන වගේ ග්‍රහකව ජනසන්්‍යවතනය ඉන්න කියළ බලන් මං ඔබට ඉදිරිපත් කරන්න විශ්ෂමජාතීය ග්‍රාහකයෝ ඉන්න පුතේ විශෂම ජාතීය කියන එක තේරුම්මකදද විශෂම ජාතීය කියන්නේ පුතේ එකනකට වෙන සාගම්මදාහන එකනේකට වෙනස් ප්‍රදේශවල ඉපදිච්ච එකනේකට වෙනස් වයස්කාණ්ඩවල අධ්‍යාපන මට්ටම්වල මෙන්න මේ වගේ විශ්ෂම පිරිසක්තමයි ග්‍රහකයෝ අපේකට කියනවා විවිධයි කියලා. වෙනස් කම්රාශයක්තිී. ඊළඟට පුතේ එච්චූබී කියනවා එච්චුබි කියන්න ඕ නෑතරම අපිත් දන්නවා ජනමාද්‍ය තු ඉන්නව අති විශා ග්‍රහ පිසක්නේ. ඉතා විශාලය ග්‍රාහක පිරිසක්ක ඉන්නවා පැදලෙන මේ බලන් ග්‍රහකෝ සංඛ්‍යාත්මකෝ ඉතා විශාලයි. දැම් මෙතන ඉන්නේ අන්තර පුද්ගල සංනිවේදනය සමූ ස්‍යවේදනය මහ ජනං්‍යවේතනයේ වර්ගෝක්ක මිගන ගත්තයින එතකට ජනස්‍යවේතනයට එනකොට මුළු රටක මිනිස්සු බලං ඉන්නවා.ටීව එක දිහා. මුළු රට කරේඩි එක හනවා ඉතා විශාලයි ජනතාව ජනසනිවතනය කිවවා මෙම තම. ඊළඟට ජනතාව එකනකා නොහ දුනනාය ප බලන්න පුතේ අනිවාර්යෙන්ම TV. බලනයි රේඩියෝ බලනය පත්තර කියවනය අන්‍යෝ්‍ය වශයෙන් අදුරන්න න එකනෙකා නොහ දුනන එකනකා නොහ දුනන ලක්ෂණයක් මේ ග්‍රාහකෝ තුළතියෙන ඊලකට පුතේ බලන්නක දුරස්ථයි කියලාගේලෝ ඇත්තටම පුතේ ජනමාධ්‍යය ග්‍රහකයෝ දුරස්ටයි නේ බලන්න ඔබ නිකමට ජනමාධ්‍යයේ දැන් ඔයා ටීව එක බලන් ඉන්නවනං මමයි ඔයා අතරෙ කොච්චර දුරස්ථ වක්තියනවද නේද ඒක අනි සනිවේදකය ග්‍රහකය අතර දුරස්ට බවක්තියෙනවනි. ඒ වගේම ග්‍රාහකවන්ෝ්‍ය වශයෙන් දුරස්ථ බවකුත්තියෙන වනි බල. විසම ජාතීයයි ඉතා විශාලයි එකන එක හඳුරන්නේ ඒවගේම දුරස්ථයි කාටත පුතේ දුරස්ත කවද දුරස්ථ ග්‍රාහකයෝ එකනෙකාට දුරස්ථයි. ඇත්තරම සංනිවේධකය ග්‍රහකයයිත් දුරස්ථයි. දුරස්ථයි කියන්නේ සමීපන දුරයි කියන එක. දුරෑතයි කියන එකනේ දැම්ම ම කලින් ුත්කිව්වේ විධ ප්‍රදේශවල ඉඳන්ටීවි බලනාය රේඩි වහනාය ඒ ප්‍රදේශවල ඇත ඉඳමින් තමයි සම්බන්ධ වෙලායි. හරි. එහනම් පාටකයින්ට අපි කියනවා ජන සංනිවේදනය ග්‍රහකයෝ කියලා ශ්‍රාවකෝනේ රේඩියෝ වහනාය. එ ප්‍රේක්ෂකයෝ TVව බලනාය මෙන්න මේ ඔක්කොටම අපි කියනවාපුතේ කවුරු කියලාද ජනස්‍යවේදනයේ ග්‍රාහකයෝ කියලා. එනම් එච්චෝප්‍යාකෘතිය උත්සාහ කරන්න මොකක් කරන්නද ජනසනිවේදනයේ රිසිීවර්ස්ලා එමන තම් මේ ග්‍රහක කණ්ඩායක් මොන වගේද කිය කියයක්. ොන වගේද. විෂම ජාතිීයයි ඉතා විශාලයි සංඛ්‍යාත්මකව එකරිකා නොහදුනන දුරස්ථ පිරිසකගේ එකතුවක්. පැදලේ න හරි. අපි බලමු ඊළහට මේච්ච වි්‍යාකෘතිය තියෙන්නේෙ පුතේ බලපෑම එන ඉෆෙක්ස් කියන එක. ඕනම සංනිිවේදන ක්‍රියාවලිය කොයා දන්නවා ග්‍රහකයා තුළ සිදුවෙන බලපෑමක් තියෙනු. මේ බලපෑම අනිවාර්යම ජන සංනිිවේදනයේදී ඉතා වැඩි ඇයි ජනමාධ්‍ය ප්‍රබලයින්‍යපුතේ රේඩියෝ එකෙන් ටීව එකෙන් නේද පත්තර සග්‍රාවලින්ක් ඔු මාජයටම බලපෑම් කරනෝන්. එතුර අප ලම් බලපෑම විග්‍රහ කරලාතිෙන හැටිය එචක්්චුබි මේ බලන් පුද්ගලයා කෙරෙහි පෞද්ගලිකවත් පුද්ගලයා කරහි පෞද්ගලිකත්. සමාජය කෙරෙහි පොදුවත් ජනමා්‍ය විසින් සිදුකරන ලබන සංකීර්ණ පෙළඹවීමම්. බලපෑම කියන්න පුතේ සංකීර්ණ පෙළඹවීමක්. අනිවාර්යම ජනමාධ්‍යය බලපෑම සංකීර්ණයිනෙ ජනමාධ්‍ය විශාල බලපෑම් රාශියක් සිදු කරනවා. එතොර පුද්ගලයා කෙරෙහි පෞද්ගලිකෝ කියන්. ඔයා වක බලගන්නකොට ඔයාට බලපෑම් කරනවානනි ජනසන් වේදන න ඔයා නාටියයක් බලන්නකොට ඒ නාට්‍ය ඔයාට බලපෑම් කරනවා. ඔන්න එතකොටඒ පෞද්ගලික බලපෑම. නාට්‍ය බලන්න ඔයා විතරක්න වෙනන්නේ මුළු රටේමයි නාට්‍ය බලනවා. අන්න එතකොට මුළු රටම සමාජයටට බොදදු බලපෑම කුත් දෙන ඕොනේ. අපිතම කිසියම් නාටියකින් අධ්‍යාපනයේ සඳහා ළමඉංව පොළබෝනවා. එතකොට අධ්‍යාපනයේ සදාහා ළමයිංව පොළබෝනකොට. ෞද්ගලිකව කෙනෙකුටත් සිද වෙනවා පොදුවේත් කෙනෙකුට සිදුවෙනවා. පැදයි. එතකොට අපි ගමු වෙලද දැන්වීමක් නැතම් ප්‍රවෘතියක් නැත නාට්‍යියයක් ඕන මේකකින් බලපෑමක් සිදුවෙන. ඒනම් මේ කතා කරන්න පති බලපෑම කියන සංකීර්ණ පෙළඹොවීම ගෙනකාරන්න. එතර අපිට පේනවා ජනසනිවේදනයට මූලිකාංග ගොඩක් තියෙනවා. මේ මූලිකා එකකට එකක් බත් අයිනේ. සන්නිවේදකයා කේතභාවිත කරලා සන්දේශ ග්‍රාහකගත කරනවා. ඒ ග්‍රාහකගත වෙනකොට පෙරහණු තියෙනවා. ඊට කලින් දොරඩපාලනය තියෙනවා, නයාමනය තියෙනවා ඊට පස්සෙ වන ග්‍රහක ඇළඟට ඇවිල්ලා බලපෑමක් සිදුවෙන. උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍යද්‍යයනය විෂය තුළ, ඉතාාව වැදගත් මාතෘකාවක් තමයි දුවේපුතේ අපි මේ වෙලාව කතා කරමින් ඉන්න එතමයි එචB ආකෘතිය ඔගොලු කැටියෙන්ගෙනවා හබ බාකෘතිය කියලා හත් එතොම මේ එච ආකෘති ඉදි්‍රරිපත් කල තියෙන්න්න හැබඩ් අගුරේඩ බෝන්ඩ කියන විසේ ස්ඥයතුන් දෙෙන එතොරමන් දිගින් දිගටම පැහැදිලෙක් කළේ ජනස්‍යවේදනය කියන්නේ මොකක්ද කියලා මේ ආකෘතිය තුළින් ඉතාම ලස්සනට මේ විසේ සඥතුන් දෙන පැහැදිි කරනවා අපි කලින් කතාකරපු හැමසනිිවේදන වර්ගකටම වඩා ජනස්‍යවේදනය වෙනස්නෙපුතේ. ඇයි අපි හෙම වෙනස් කියන්නේ ඇයිතිං ඒක නේද ටිගක් විේෂ විදිහර සිද වෙන වැඩක්නේ. ඉතාම සරලව කියීනවන ජනසනිවදනය කියන්නේ. ජනමාධ්‍ය තුළින් සිදුවන සනිවේදනයන. එතුර පත්තර රස්සාාව කරෙන හැටි. රේඩියෝ රස්සාව කරණ හැටි. TVවි රස්සාාව කරණ හැටිනේ ජනසනිවේදනය කියන්නේ. මේ රස්සාව කරන හැටි. මේ විශෂේ ඉගැගන්න නෝබට පැහැදිලි කරන එක තමයි එචචියෝබී තුන් දෙනාගේ මේ කාර්යභාරය වෙලාති. ඒතුන් දෙනා බොහොම ලස්සනට මේ ආකෘතිය තුළෙෙන් ජනසං්‍යවේදනය කියැන ොකක්ද කියලා පැහැදිලි කරනවා. ජනස්‍යවේදනය කියැනෙ මොකක්ද කියලා අපිත් තිග ගන තියෙනවා මීට කලිනුත්. අත එච්ච්‍යෝබි ආකෘතිය තුළල නුත් අපි මේ මූලිකාංගොස්සේ ජනස්‍යවේදනය පැහැදිලි කර ගනිමින් තමයි ඉන්න. එතකට දෙන් සාමාන්‍ය ස්‍යවේදනය නැති. ජනසංනිිවේදනය විශේෂයෙන් තියන මෝලිකාංගරාසියකුත්තියෙන. දැන් නියාාමකයෝ පෙරහනු දොරටපාලනය වගේ ජනසං්‍යවතනය විතරයින තියෙන්නේ සාමාන්‍ය ස්‍යිවතරන නෑනේ අපිියව ගැන කතා කලා. ැන් ඊලඟට ඉතාම වැඩගත් මෝලිකාගේකට තමයි අපි මේ වෙලාවන්නේ ඒ තමයි ප්‍රතිෝෂණයේ.ි ල ච්චූ ියාකෘතිය ප්‍රතිපෝෂණය පැහැදිලි කර ති නාකාරය මංගකට මේ පැහැදිලි කරන්න මේ වලන්න. ෂණක ප්‍රතිචාර ඔනොහොද රහගන්න පුතේ. ෂණක ප්‍රතිචාර ප්‍රමාධිත ප්‍රතිචාර ග්‍රාහක කණ්ඩායම් වලින් ලැබෙන ප්‍රතිාර් සංඛ්‍යා වශයෙන් හෝ මූල්ලෙම මේ වශයෙන් ප්‍රකාශයට පත්වීම. මේක ටිකක් පුතේ වෙනස් එකක්. මේක ටිකක් වෙනස් එකක්. මොකද වෙනස. ප්‍රතිපෝෂණවල ආකාර කීපයක් මෙත නිදිරිපත් කරන ඔොන්න බලන්. එකක් තමයි ෂනික ප්‍රතිචාර. ෂනි ප්‍රතිචකාර කියනන්නේ මකක්දපුති සාමාන්‍යින් අපි ගැනගැන තියෙන්නේ ජනසනිවේදනයේ ප්‍රතිචාර ප්‍රමාතිතයි කියලන්නේ ඒවනාට එචූ කියනවා එහෙමනෑ ෂණික ප්‍රතිචාරත් තියනවා ඇත්තරම තේ ජනමාති ෂනික ප්‍රතිචාර තියනවා ඒ කොමල අඩුුවයි තමයි හැබැයි තියෙනවා ඒ කොමද. දැන් ඔයාට හිටපවාන්ටවගේ සහර වැඩසටහන් යනකො දාවනේද ඔයා ඔයා කැමති ගීතයයේ මොක්ද කියලා වටසැප කරන්න කියලා එතකො ඔයා යම් ගීතයක් ඉල්ලවාහම ඒ තිරේ ඒ වෙලාවිම යටින් ජාවනෝනේ දොයාගේ ප්‍රතිචාරය එතිින් බලානක ප්‍රතිපෝෂණන සනිකයිනි. ඔයා ජංගමුදුරකථමයාරගෙන ටයිප් කරලා එවන පනිවිඩය එවලේම රූපවානිී තිරේ යනවා ඒනම් සනික ප්‍රතිචාරාත් තියනව රූපවාහිනි මතක තියාගන්න සනිවේදනය ශනි ප්‍රතිචාණත් තියනවා. හැබැයි අඩුයි වැඩිපුරතියනි ප්‍රමාධිතේවා න ඒක තමයි එච්චවී පැදිලි කරන්න. ඉල්කට ප්‍රමාධි ප්‍රතිචාර. ්‍රමාජිත ප්‍රචාර කියනම ආධදපුති. දැන්ගන්න ඔයා මගේ අධ්‍යාපනක වඩ සටහන ටීවයකින් බලනවා. බලල ඔයාට හිතෙනවා දෙරන ආයතනයට ලියවුමක්්‍යෙවල අපේ මේ ක්‍රියාවලිය ගැනයම් ප්‍රතිපෝෂණයක් දක්වන්. එත ඔොයාට පුළුවන් දෙරණ නාලිකාවට ලියල තැපල්පතක ලියල නැත්තල් ලියුමග ියල ප්‍රතිචාරයක් යොමරයි. ගොඒ ්‍රමාධතියකක්න පොතේ සතියකින් විතරගේ තමයි දවස් ගානකින් තමයි ඒ මාධ්‍යයතනට ලැබෙන්න්නේ. ගොඩක් වෙලාවට ජනමාධ්‍යායතනට ප්‍රතිපෝෂන් ලැබෙන්නේ ප්‍රමාද වෙලා. හැබැයි අපි විහෙමිතමු ඔන්න ගුවන්නිතුල යන වැඩසට අහනකට එවලම දොරකද නැමතුමක් දෙනෝ මැදිරියකට. එතකොඩ ඒක ෂනිකයින නේද ඒනම් අමතක් කරන්නපා ෂණක ප්‍රතිචාරත් තියෙනවා ජනමාධ්‍ය ප්‍රමාධිත ප්‍රතිචාරත් තියනවා ප්‍රමාධිත ප්‍රතිචාරවැඩි. ඒතමයි චෝවී විග්‍රහරයි. දෙැන් ඔයා මේගෙන් තේරුම් ගන්ඩෝොනමකක්ද. ජනසනිිවේදනය තුළ ප්‍රතිපෝෂණ තියෙනවා. ඒ ප්‍රතිපෝෂණ අතරේ ෂනිිකහෙවත් වේගවත් එසනින් ලැබෙන ප්‍රතිපෝෂණ තියනවා. විශේෂම වර්තමාන දියුණු තාක්ෂණයත්ෙක් ෂනික ප්‍රතිචාර දක්වන්න තියෙන් අවස්ථාවත් දියුණු වෙලා වැඩිවෙලා තියවා. එලාන ප්‍රමාධිත ප්‍රතිචාර තමයි ජනසං්‍යවේදධය තුළ වැඩි පුර තියෙන්. යම් ප්‍රතිචාරයක් දක්වනකොට ඒකට කල් ගත වෙනවා. ඒකට හේතුව සනිවේදකයයි, ග්‍රහකයයි දුරස්තව හිඳමින් තමයි සනිවෙදනී සිදු කරයි. එතොර ග්‍රහකයයිඉන්නේ තමන්ගේ ගෙවල්වල එයා ප්‍රතිචාරයක් දක්වන ක්‍රමවේද ටිකක් ප්‍රමාධිතයි එනෙ ඔය වගේ කාරණත් එක්ක මේ කහෙම වෙනස් වෙනු. ඒලට වලන්න කොපුතේ ග්‍රාහක කණ්ඩායම් වලින් ලැබෙන ප්‍රතිචාර. ග්‍රාහක කණ්ඩායම්වලින් ලැබෙන, පුතේ දැන් ඒලෙවල් මීඩියා කරන ළමයි කියලා කියන්නේ. මේ රටේ කණ්ඩායම. ග්‍රහක කණ්ඩායම. එතකොට ඒලෙවල් මීඩියා කරන ළමයි අදතෙර නෙඩිවිකේෂන් නාලිකාවේ මේ වැඩසටහනට කණ්ඩායමක් විදිහට එකතු වෙලා ප්‍රතිචාරදක්වන්න පුළුවන්. ඒ එතකොට අදනම් කණ්ඩායම් හදා ගැනීම නවමාධ්‍යත්ත එක්ක ටිකක්. ියුණ වෙලා තියනේ ඕගොල්ල වත් සැබගරූපදාගන්නවට එලි ග්‍රම් ගරපදා ගන්නවා. එතොර ග්‍රහක කණ්ඩායම් විදිට කණ්ඩායම් ගත වෙලා ප්‍රතිචාර්දක් වන්න පුළුවන්. ඒහමනත්තං අප එතමූ ඔබට තියනවා කිසියම් සොසායිට එකක් සමාජයක්. එතකොට ඒ සමාජය තුළින් යම් ප්‍රතිචාරයක් ඔබට ඒ සංගමය හරහා මාධ්‍යයට ප්‍රතිචාරදක් වන්න පුළුවන්. ඒ සංගමේලට හෙඩ්ඩක ලියවමක්්‍යයාව ලන්නේේ ග්‍රහක ක්ඩායමක් විදිට ඔබේ ප්‍රතිචාය ඉදිරිපත්ර. අපිම ගමික කණ්ඩායමක් දේශපාලන කණ්ඩායමකට පුළුවන් ප්‍රතිචාර්දක්වන් ශිෂ්ෂ ප්‍රජාවකට පුළුවන් මේ ආද විදිහට ජනමාධ්‍යි වෙත ප්‍රතිපෝෂම දක්වනවා. එනකට ලනක තේ සං්‍යාවශයෙන් හෝ මුල්ලේම වශයෙන් ප්‍රකාශර පත්වීම. ඕගොල්ව හලඇති දෙරන රූපවාහිනිය කියනවා. ලංකාවේ වැඩිම දෙනෙක් නරබන ජනප්‍රියම රූපවාහි නා අ අපි දෙරන නාලිකාව කියලා. එද රොක්කොහොමට මේ කියන්. සංඛ්‍යාවශයෙන් කියයන්නේන අපි එකටකිනො රේටිංස් කියලා. දැම්පුතේ ප්‍රතිපෝෂණ වැඩි මිනිස්සුන්ගේ අදහස් වැඩි නාලිකාව තමයි රේටිින් සලින්ග වැඩි වෙන්නේ එක සංඛ්‍යාවශයෙන් තමයි ඉදිරිපත්වවෙන්නේ. නේද දැන් අපි හිතුවත් එහෙම විධ සමීක්ෂණඩායම් සිීක්ෂණ කරනනි මාද ගැ පි දොස් නි පාඩ ි ගන්න ද මීක්ෂණගෙන. සමීක්ෂණ කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම්, සමීක්ෂණය කරලා මිනිස් සමාජය නියදිවිදිහට භාවිත කරලා කියනවා දෙරන රූපවාහිනිය තමයි, ලංකාවේ වැඩිදිනෙක් නරබන රූපවායනය කියලා. එතට බලන්නක මේ ෆීඩ්බැක් එකන්නේංඛ්‍ය වශයන්නේනෙ. අපිගේ නො රේටිංස් කියලා. එනට මමුූල්ලෙ මේ වශයෙන් දැ රටිංක්ස් වැඩිවන්න වැඩින්න චැල්ල එකක. දැන්වීමක් එහෙම දාගන්න කිය හම.ේ මල්ල මේ වටිනාගම වැඩින්නේ. තපපර පහට චැනල්ල එකක්. අය කරන පසකන්් ඩඩ්ඩ එකකට අයකරන මුදල තිීරණය වෙන්නේ ප්‍රතිපෝෂණ වැඩි කැනැල්වලන කවුරුත් බලන්න නඇති ජනප්‍රියත්තය යාඩු චැනැල්වල මල්ලෙමය වශයෙන් මේ මෙවා ප්‍රකාසියට පත්වෙෙන්නේ. රේටිං සිදිහට එන්නේ. එතොර බලන්නකෝ ඉතාම පුළුල් විග්‍රහයක් සිදු කරන හැටි, එච්චූභ්‍යාකෘතිය ප්‍රතිපෝෂණ ගැන. මීට කලින් විශේසධ්ඥ යෝ ජනසන්්‍යවේතනය ප්‍රතිපෝෂණ ගැන ලොකු අදහස් කිව්වෙත් නෑ පොති. ඇයි සාමාන්‍යෙන් ප්‍රමාධිතයි සමිතයි ඔය ටික තමයි කිව්වේ කලින්. හැබැයි එච්චූ ආකෘති පැහැදිලි කරනවා එහම නෑ. ජනසන්නිවේතනය ප්‍රතිපෝෂණ ෂනිකේවත් තියෙන. ඒවලෙ ම ග්‍රාහකයන ප්‍රතිචාර දක්වන්න ක්‍රමතියෙනව නමාධ්‍යය තුළ. ඒවගේම ප්‍රමාධිතේවත් තියෙනවා ප්‍රමාධිතය වසභාවින් වැඩි. ඒවගේම ග්‍රහක කණ්ඩායම් වලින් ලබෙන ප්‍රතිචාර තියනවා. ඉට පස්ස සංඛ්‍යාවශෙන් ඉදිරිපත්වයෙන. ස මුල්ල වශය පත්තිවා කියලා ඉතාම පුළුල් විග්‍රහයක් කරනවා පැහැදිලි. හරි. ඊළංඟට අපි බලම්පුුතේ එච්චූ භියාකෘතිය විග්‍රහ කරන ඊළඟ මූලිකාංගය මාධ්‍ය විකෘතිය හා ගෝෂාව. මාධ්‍ය විකෘතිහා ගෝෂාව කිව්ව ගමන් ඔයාට මතක් පෙන්නේ බාධක කියන මූලිකාගේ ඒක්කකි තාම පැහැදිලි. න බාධක කියන කනනි පුතේ අපින එක පාරට මතක් එෙන්මතන විකෘතිය සහ ගෝෂාව කිව්ව ගමන්. බාධක කියන ූලිකාන්ගේ තමයි පැදිලි මතක්වෙන්. අප ඉග්‍රීසින්න නොයිස් කලමේතින් නොයිස් ඒකට විකෘතිය කිය එකක් එකුතු වෙලා තියෙනවා. හරි අපි බලමු එච්චූප ආකෘතිය පැහැදිලී කරනවා එම මේ විදිහයට. ජනමාධ්‍ය තුළ තාක්ෂණය භාවිතවීම හේතුවෙන් මෙන්ම සංනිවේධක ග්‍රහක දුරස්ථභාවේ හේතුවෙන් සන්දේශ විකෘතිවීම සහ විවිධ බාධාවන්ට ලක්වීමයි. එ එක් මාධ්‍යයට අනුව මේවා විවිධත්වයක් ගන්නේ. ප්‍රධාන හේතු දෙකක් කියනවා පුද්ධේ. අපි බලමු මනාද මේ ප්‍රධාන හේතු දෙක ජනමාධ්‍ය තුළෝප දන්නවා තාක්ෂණය භාවිත වෙනවනි දැක් පත්තරේ නම් මුද්‍රණ තාක්ෂණයනේ ද්‍රණ යන්ත්‍රය තුළෙන් මුද්‍රණ තාක්ෂණයේ භාවිත වෙන රේඩියෝ එකේට එකේ විද්‍යුත් සම්ප්‍රේෂණ තාක්ෂණය භාවිත වෙන. න එතොරබ දන්වර හඩ විද්‍යුත්්චුම්භක තරග බවට පත් කරලා හම යවනකොට ඔන්න බාධකවලට ලක් වෙන. ඔන්න විකෘතිවීමවට ලක් වෙන. දැන් පතර ච්ච ගානකොට ඔයාදැකලා ඇතින ීන්ත තැවරලා අකුරු බොඳ වෙල්ලා ෆොන්ට් මාර් වෙලා ඔන්න විකෘතිවීම තියෙන. ඉළඟට ඔබ රේඩුව එකේ ඇහිලා ඇති ඔබට සෝගාන සද්ධයනවා එක චැනල් එක ළඟ තව චැනල් එකක් ඇැහෙනවා නැතම්මකුත් එහෙෙන් නැති නොයිස්සනව ඔන්න බාධක. තීවකේ ඔබ දැකල ඇති සමහරලාට ගෙදර තියෙන රූපානි අන්ත්‍රේදෝෂයක් ඔන්න රූපරාම දුවනවා චලනය වෙනවකිල් අපි කියනවා න ඊලකට සබ්දයහෙෙන් නැති වෙන්න පුළුව. දැන් සැටලයිට්ටවි වගේ පාවිච්ි කරනවනං අපිතමූ කාලගුණේ දේශපුණේ වෙනස්සෙනන කොට යම්යම් බාධ ඇතිවෙනවා. එහම නං ජනසන්නවේදනයේ අනිවාර්යෙන් විිකෘතිවීමම් තියනවා බාධකයන් තියනවා. මෙන්න මේක තමයි එච්චූප්‍යාකෘතිය පැහැදිලි කරන්නේ මාධ්‍යවිකෘතිය ස ගෝෂාව කිය. ඊළක කාරණය පුතේ සනිවේදකය ග්‍රහකය දුරස්ථයින නේද තෑ සනිවේදකය ඉන්න රූපවාහිනි මැදිරිය ඇතුලන්නේ. ග්‍රාහකය දුරස්ථව තමන්ගේ ඈත ගෙතර ඉන්නවා. එතකොට ඔන්න අපිට පේනවා සනිවේදකය වෙන කෙලවරකි ඉන්නවා. ග්‍රාහකය තවත් කෙලවරකි ඉන්න. එහනම් මේ කියන කාරණය පැහැදලිනි. ගෝෂාවන්. කෘතිවීමම් සිදවෙන්නති නිඩ කඩදයෙන. අනිත්්‍යක පුතේ දැම්මම් මෙතනු ගන්නනකොට. ඔයාට යම් ප්‍රශ්නයක්කාවොත් මේ වෙලාවේ.ක්කිස් මස කියලා මකින් අහන්න බෑනි.න දුරස්ථයින අපි දෙන්න හැබ අපි දෙන්න පන්තිකාමරේක මුණ ගැහෙනවන ඔයාත උත්සනවනැත්තන් ො සසු වනකොට ම තේරුම් ගන්න වනේ පං ඔබෙන් අහනවා ඔබ මට කියනවා ප්‍රතිපෝෂණයේ විදිහට එනවා එහින්දා විකෘතිසා ගෝෂාවන් අවම කරගන්න පුළුවන් වලක්ව ගන්න පුළුවක් මග හැරගන්න පුුව. හැබ Tේ රේඩියුව එකේ පත්තරේ තාක්ෂණය භාවිතවීමයි දුරස්ත කරනයයි හින්දා මේ කාරණය ටිකක් අසීරු වෙලා යනු. එකකර අපි ක කිය නෝ විධ බාධකවලට ලක්වෙන්නේ මාධ්‍යනූ බාධක වර්ග වෙනස්සෙන මන්දැන් ඔට පැදිලි කළ පත්තරේනන් තීන්ත තැවරරිලලා මුදරණ දෝස ෆොන්ට් මාර් වෙලලා ඔන්න බාධක. නේද රේඩියකනං. ගෝසාාවන්න එහෙනවා වෙන විධ සබ්දහෙනවා හරියට මීටරේ සුසර වෙලා නයකි අපි කිෙනවා ටවුන් වෙලානෑ ඔන්න බාදක්. ටවියගේේනම් අපි කෙනව රූපරාමුව පැදිරේ බොඳවෙල්ලා නේද. අපිතුම්මක් අපිට එල්ල කරල තින කැමරක් අවටෝප පෝකස් නොත් එෙමන පෝගස් අවට්ටුනොත් ඔන්න හරියට පේනෑ බොඳ වෙලා පේනවා ඔන්න බාධාව. පැහදිී. ඔබට ඔ දකින බෝඩ්ඩ එක තිරය ඔබටටී එකේ හොමල් අන්න එහම සමියපෝ පෙන්නකොට ඔන්න මක් හරේ බාධාවක් තියෙන්න්න පුළුවන් සර්ලියලා තියනක පේෙන්නෑ වගේකක් ග්‍රහකයකුට කියාගන්න බැරිවෙනවාන්නේේ දුරස්ත භාවයඉද. එතොට තාක්ෂණය භාවිත වෙනකොට ඔන්න බාධ ඇතිවෙන්න පුළුවන් හරි එමනම් මේක තමයිපුතේ මාධ්‍යවිකෘතිය සහ ගෝෂාව කියලා එච්චූබියාකෘතිය පැදිලිර. ඊළඟට අපි කොච්චර පෙහැදිලි කළත් ළමයින්ටිකක් අඩුවෙන් තේරුම් ගන්න මූලිකාගයක් තියෙනවා මේකඩං ඉතාම වැදගත් ඉතාම හොඳින් අවධාරණය කරගත යුතු කරුණ. අපි බලමු. කිසියම් කරුණක් සම්බන්ධයෙන් වැඩි අවධාර්ත බලයක් මාධ්‍යගත කිරීම මාධ්‍ය විස්ථාරණයගලකීම. පොතේ මේකටිකක් අමුතු වචනයක් ජනමාධ්‍ය තුළ දකින්න ලැබිෙන වචනයක්. ඒ වචනය තමයි, මාධ්‍ය විස්ථාරණය කියනෙක් මාධ්‍ය විස්ථාරණය කියනෙක්. හරිද මාධ්‍ය විස්ථාරණය කරන් කියන්නේ බලන්න පොතේ මේ බලන්න අවධාරිත බලයක් මාධ්‍යගත කිරීම කිය අපි කියනවා මේක තමයි ඔයා පාඩංගර ගන්න ඕන මාධ්‍ය විස්ථාරණයක ඇනමකගදද අවධාරිත බයක් මාධ්‍යගත කිරීම මේක තමයි මාධ්‍ය විස්ථාරණය කලකය. අවධාරිත බලයක් මාධගත කිරීම බලයක් කියන්නේ මොකක් තැම් බලය කියන්නේ කිසියම් නේද ශක්තියක් වැඩි අවධානයක් යොමු කරනවා කියනක. එතර මාධ්‍යක කියනන්නේ බලගතුවේ එකක්නේ කොහමක්ත් මාති කොහොඳ ලගතුවෙන්නේ පුතේ. ජනමාති කොහොඳ බලගතුවන්න ජනමාති කියනෙ බලගතුව ආයතන කොම ජනමාති බලගතුවෙන්. ජනමාතති ඉන්නවා පොතේ හොඳ සනිවේදකයෝ ප්‍රබල සන්නේදකව. මධ්‍ය තක තියෙනවා ප්‍රබල තාක්ෂණය න තාක්ෂණයයි අර වැඩකාරයෝ ය එකුතු වෙලා සන්න වේදනය බලගතු විදිහයට කරන්න පුළුවන්. එකන මාධ්‍යයට පුළුවන් වැඩි අවධාරිත බලයක් යොදලා යම් කරුණක් සමාජගත කරන්න. දැන් අපි මේවිතම මේ වෙලාවේ රටේ තියන ප්‍රශ්න ඕන්නන් එක මාධ්‍යකට පුළුවන් ප්‍රශ්න කරලා එක දෙක කරලා අවධාරණය කරලා වැඩි බලයක් යොදවලා පෙන්න්නන්න. ඒ වගේ මෝන්නම් මාධ්‍යකට පුළුවන් එහෙම නැතුව මේවා සාමාන්‍ය ප්‍රශ්න මීට කලනුත් අපි මෙවද ප්‍රශ්න අත්තිදල තිෙනවා එහම අවධාරණය කරන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ කියන්නේ පුතේ. පත්තරේට රේඩියෝ එකට TVීව එකට ලොකු බලයක් තියෙනවා සමාජය හස්රුවන්. ජනමාධ්‍යයට පුළුවන් යම් කරුණකු අපි අර කියන්නේ. ඕන්නන් තලගොයා කබර ගොයා කරන්න පුළුවන්න්නේ නැත කබර ගොයා තලගොයා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මාධ්‍ය ඒගොල්ලන්ගේ බලය යොදවල නිතර නිතර සන්දේශ දාලා. ඒගොල්ලන්ගේ යම් මතවාදයක්, මාධ්‍යයට අවශ්‍ය මතවාදයක් සමාජකත කරන්න පුළුවන්. එච්චි උ්‍යාකෘතිය පැහැදිලි කරනවා ජනමාධ්‍යයට පුළුවන්. කිසියම් කරුණක් සම්බන්ධයෙන්. වැඩි අවධාරිත බලයක් යොදලා ඒ කරුණ සමාජගත කරන්න මාධ්‍යඔස්සේ ඒම කරන්න පුළුවන් කියලා. අපි නිගන් සරව උදාහරණකින් මේ පැදිලිරක. ඔන්නද මාධ්‍යයට ඕනේ හරි කිසියම් මැතිවරණයකද කිසියම් දේශපාල පක්ෂයක් දිනවන්න. ඒගොල්ලු අපේක්ෂා කරනවා ඒ පක්ෂය දිනව යුතුයි කෙගොල ීරණයකරු. එට පසේ ගොල්ලු අවධාරිත බලයදාලා ඒොළන්ගේ ප්‍රවෘති විකාශයන් හසුරුුවල වෙනත්වීද වැඩසටහන් හසුරුවල ඊට පස්සේ දැන්වීම් පවා පල කරලා ඒ මාධ්‍යයතනයට පුළුවන් දේශපාලික වශයෙන් සමාජයට විශාල බලපෑමක් කරන්න. එදකට කොහොමත් අපි දන්නව මමාධ්‍යික යන බලගතුව ආයතන ජනමාධ්‍යට ජනමාධ්‍ය තුළ සේවේ කරන්න ඉන්න ෝ වෘතිය සන්නිවේදකයෝ ඔුන්ට ලොකු හැකියාවක් විසේඥ භාවයක්තිෙන. එවට මාධ්‍ය අතරට තියෙනවා. හොඳ තාක්ෂණය අතිනවීන උපකාරණ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා මේ බලය තීවුර කරගන්න පුළුවන්. එ පස්ේ මේ ගොල් අන්ට පුළුවන් රටිං සුත් හොඳට තියන ඒ කියගන්නේ රටඇතුූල ජනප්‍රිය නාලිකාවලට පුළුවන් මාධ්‍යයට පුළුවන් සමාජය හසුරුවන්න සමාජය වෙනස් කරන්න. අ ගොබෙල්ස් නි්‍යයාය කියවෙන්නේ ොරුවක් වුනත් ඇත්තක් කරන්න පුළුවන් කියලානේ සන්නනිවෙදනයට එහෙම බලයක් තියෙනවා කිය. එච්චු කෘතිය තුළින් ජනසනිවදනය තුළ කියනවා යම් කරුණක් සම්බන්ධයෙන් වැඩි අවධාරිත බලයක් මාධ්‍යගතකිරීම ජනසංනිවේදනය තුළ මාධ්‍ය විස්ථාරණය නැමති මූලිකාන්ගේ හඳුන්වනව කියලා. හරි එමනම් අපි ඊළඟට බලමු එච්චුබ ආාකෘතියපුතේ පැහදුලි කරගන්නකොට එච්චබයාාකෘතිය විශේෂ ලක්ෂණ කී පයක්තිය. අපි ලක්ෂණය ලක්ෂණය බලමු කෘතියේ විශේෂ ලක්ෂණ විශේෂෙන්ම විභාගට ප්‍රශ්න වලට එනවා. එකක් තමයි පුතේ අපි මේට අංකදාලා මංගට පැහැදිලි කරන්න එතකොට ඔට අවධාරණය කරගන්න ලේසි එකක් තමයි පුතේ ජනසනිිවේදනයේ සංකීර්ණ ස්වභාවය සර්ලව තේරුම් ගන්න පුළුවන්ලූ එච්චූබ ආකෘතිය තුළින්. පොතේ ඕන මාකෘතියකින් දැන් සනිවේධනාකෘති ගත්තත් ඒ සංනිවේධ නාකෘති තුලින් උත් අපි කරන්නේ සංනිිවේදනය සංකීර්ණ බව සරලව තේරුන් ගන්නවා. දැන් මෙතනද අපි කරන්නේ ජනස්‍යවධනයෙන සංකීර්ණයිනිිය යයි මූලිකාංගම කීයක්දනේ රාශයක්න. එතවට මේ සංකීර්ණ වෙන සනිිවේදන ක්‍රියාවලිය සරලව තේරුම් ගන්නවාපී මෙආකෘතිය තුළින්. මං ඔයාට ච්චූපියාකෘතියෙන් පැත්ලි කරන්න උත්හ කළලෙත් ජන ස්‍යිවේදනය නැමති සංකේර්ණ ක්‍රියාවලිය සරව සනිවේදකයක් ඉන්නවා නේද. ්‍රහකවලඟට යාවනවා යවනකොට දොරටුාලනය ඥ්‍යාමනය පෙරහනු කේත බවට පත්වීම මෙන්න මේ සංකීර්ණ ක්‍රියාදාමය සරලව මේ බලන් සරලව ඉදිරි පත්කිරීමට තමයි පුතේ අපි ගොඩක් වෙලාවට මෙයාකෘති භාවිත කරන්න. ඉළඟ දෙවිනිි කරුණු බලන් දෙවිනි කරුණ ජනසනිවේදන ක්‍රියාවල එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝෂණල්ලෙ සාපසු හැරිය නාකාරය විග්‍රහ කිරීම. දමංඟට කිව්වා ජනසන්නිවේදනයේ ප්‍රතිපෝෂණ ගැන අපේ විසේ සධ්ඥෝ වීට කලින් ටිකක් අඩුවෙන් තමයි කතා කරලාති. හැබැයි අංගුරේට බෝන් කියන අුරේට හබට අංගුරේට බෝන්් කෙනෙච්චුබී තුන්දෙන මේ ආකෘතිය තුළින් ජනසන්නිවේදන ප්‍රතිපෝෂණය ජලතටාකයක තරංග විසිරනාකාරයට සන්දේශ සමාජගත වෙලා. ආපහුවේ තරංග එකුතු වෙනආකාරයට. ප්‍රතිපෝෂණය එන බව ඉතාම ලස්සන්ට පැහැදිලි කළා. එහම ජනසන්නිවේදනයේ ප්‍රතිපෝෂණතීරුන්ගන්න පුති එච්චූපියාකෘතිය ඉතාම වැදගත්වෙනවා පිට. ඔබත් තේරුම් ගන්න හොඳට එච්චූපියාකෘතිය විශේෂ ලක්ෂනාතරයේ අපි කතා කරමංගඉනි විශේෂ ලක්ෂණාතරයේ ප්‍රතිපෝෂණය විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඒ ඉතාම වැදගත් කරුණ. ඒළඟටි තුන්ගෙන කරුණටයම්. එච්චූපි ආකෘතියේ විශේෂ ලක්ෂණවල තුන් එනි කරුණ විදිහයට අප ඉදිරිපත් කරන්නේ ජනසනිිවේදන ක්‍රියාවලයේ විවිධ ප්‍රධාන අංග වික්‍රහවීම. පුතේ අංග කීයක් තියෙනමද. එක්කොලාහක් මම ඔබටමයාකෘතිය තුළ විග්‍රහ කලාානේ අංග එකොලාහක් තියෙනවා පුද්ති. එහෙමට ජනසනිිවේදනය කියන්නේ සන්නවේදකයා, ග්‍රාහකයා සන්දේශය කියන මූලිකංග තුනවිත රක් තියන ක්‍රියාවලියක්ද. නැහැ ජනසංනිිවේදනය කියන්න ඉතා පුළුල් ක්‍රියාවලිය. මේ පුළුල් ක්‍රියාවලිය ඇතුළෙ පුතේ මේ බලන්න ප්‍රධාන අංග රාශියක් තියනු. විශේෂයම පුතේ එකකොළහක් මං ඔබට දැන් අද කියල දුන්න. එහමනන් ජනසංනිවේදනය කියන්නේ සුළූපාටු සරලකාරණයක් නොවේ අංග එකොළහකින් සමන්විත ක්‍රියාවලියයක්. එනක් එච්චියවභ්‍යාකෘතිේ විශේෂරක්ෂණොට පේනවා ජනසංනිිවේදනය සංකීර්ණ ස්භාවය. ර්ලවත ේරුම්රනවා ජනසං්‍යවදන ක්‍රියාවල එක් තැනකින් ආරම්භ වී ගොස් ප්‍රතිපෝසන් ලෙස ආපසු හැරියනාකාරය වික්‍රියා කරනවා ජනසං්‍යවධන ක්‍රියාවලයේ විවිධ ප්‍රධානංග පිග්‍රහ වෙන. පැහැදලේද ඊ ආමතරෝපතේ එච්චූබියාකෘතියේ තවත් විශේෂ ලක්ෂණ ක පයක්තියන. බලන්නේ මනාද කියලා. මෙතන ප්‍රධාන වශයෙන් ලක්‍ෂණ දෙ එකක්තිේ නවා. ඉතාම වැදගත් අපි අද දවසේ පැහැදිලි කරගතය ුතුමයි. ජනමාධ්‍යයතන හිමිකාරීත්වය දේශපාලන බලය සමාජ සම්බන්ධතා මගින් විධ සීමහාපාලනයන් ජනමාධ්‍ය තුළ සිදුවනනාකාරය විග්‍රහ වී. පොතේ ජනමාධ්‍ය ආයතන වලටඉුවන හිමිකර වු. ඔයා දන්නවා ඕනම රටක ජනමාධ්‍ය අයිතිකාටද. එක්කෝ ආණ්ඩුවටයිති අපි කනො රජේ මාධ්‍යි කියලා නැත්තම් පෞද්ගලික මාධ්‍යි කියලා කියනව ව්‍යාපාරිකින් ටයිතිමාද. රජයේ මාධ්‍යවා පෞද්ගලික මාධ්‍යවේවා ඒ හැම මාධ්‍යකට ආයතන හිමිකරුව එක් ඉන්නවා ආයතන හිමිකාරීත්්‍යයක් තිය. ඒ ආයතන හිමිකරු අපිතු මාණ්ඩුව විසින් ආණ්ඩුවේ මධ්‍යහසරෝනව. පෞද්ගලික මාධ්‍ය අයතන හිමිකරු විසින් පෞද්ගලික මධ්‍යහස්රෝණවා. මේ ජනමාධ්‍ය තුළ මාධ්‍ය අයිතිකාරයා මාධ්‍යහස්රෝණාආකාරය එච්චි බ්‍යාකෘතිය තුළින් හරි ලස්සට පැදලි කර. ඒ ලන්න දශපාලන බලය ක්‍රියාත්මක වෙන හැටි. ඔපට මං කලිනුත්කිව්ව මැතිවරණයක් වගේ වෙලාවක මාත්‍යයතනය උදව කරන්නේ කාර්ද කියෙනෙක තීරණය කරට පස්සේ. ඒ දේශපාල බලය වෙනුවෙන් ගොල්ලු ක්‍රියාත්මක වෙනවා. ඒ ජනමාධ්‍ය ජනමාද්‍යක කොහොමත් දේශපාලිින් වෙන් වෙලා ඉන්න ෑපොතේ. නේ ජනමාධෙන් දේශපාලට වෙන් න්නත් බ දේපාලින් ජනමාධ්‍යයට වෙන් වන්නෙන් වෙන්ෙන්න්න බෑ න ආකාරය බොහොම පැහැදිලව එච්චි පියාකෘති විග්‍රහරන්න. ට සමාජ සම්බන්ධතා මගින් පවිධ සීම පාලනයන් ජනමාධතුළ සිදු වෙනවා. අපිගේ වපපුතේ පාලනය ගැන කතාරනකොට දොරටු පාලනය තියෙනවා අනේ පාලනි ගැන කතා කරනකොට දොරටු පාලනය තියනවා එතකොට න්‍යාමණය තියනෙන, ඔක්කෝ එෙන්ම ජනමාධ්‍ය පාලනි වෙනවා බොහොම ලස්සනට හරි. ඊළංට අපි අවසාන කාරණිට අවත් එහෙම ප්‍රතිපෝෂණය මාධ්‍යවිස්ථාරණය මාධ්‍යවිකෘතියහා ගෝෂ වැනි වැදගත් අවස්ථාවවික්ලා වෙන. පොතේ දැන් ජනමාධ්‍යයේ ඉන්න සංනිවේදකයක් දැනගන්න ඕනේ. ජනමාධ්‍ය තුළ අනිවාර්යෙන්ම ප්‍රතිපෝෂණ තියෙනවාන නේද ෂණකව ප්‍රතිපෝෂණ ගන්න පුළුවන් ක්‍රමාධ නූතරය තියෙනවා. ඒන යි නිවේද කියන්නේ නේද වට සැප් කරන්න අපට ප්‍රතිචාරය කියලා එතකොටඒ ප්‍රතිචාරය ටව තිරේ දන්න ලුව. එමනම් ප්‍රතිපෝෂණ ගැන දැනවත්වීම ඉතාම වැදගත්තේනවා. ඒලකට මාධ්‍ය විස්ාරණය අපිදන්නවානන වැඩි බලයක්්‍යයෝ දලලා මාධ්‍යයට අවශ්‍යදේ කොහොමරි සමාජගත කරන්න පුළුව. ඒනම් මේ ගැනත් මේ ආකෘතිය ඉදිරිපත් කරනු. ඊලකට පුතේ විකෘතියහා ගෝෂාව නේ මාධ්‍ය තු විෘති වීීම වන්න පුළුව රක්. බෝෂාවන් බාධාවන්න ඇැති වෙන්න පුළුවන් මේ ඔක්කොම දැනගෙන තමයි, ජනසංනිවේදකයා ජනමාධ්‍ය හැස්්‍රවියුත්ත. හම නන්දුවේපුතේ අද දවසේ අපි ඉතාම පුළුල් ලෙස සාකච්ඡා කළේ එBිය කෘතිය තුළ ජනසංනිවේදන මූලි කාංග විග්‍රහවනාආකාරය. එහමනම් අපි ඊළඟ දවසේදී අපේ සංනිවේදන වර්ගාතරය තියෙන අතත්්‍යය සංනිවේදන කෙන මාතෘකාව තමයි ඔබ සමග සාකච්ඡා කරන්න එහමනම් අපි අදන සමුගන්නවා. සුබදවසක් ෝන්,